එතකොට අද අපි කරන්නේ සුපුරුදු පරිදි PowerPoint පාඩමක්. කලින් දවසෙත් අපි පුංචි පුංචි දේවල් ටිකක් ඉගෙන ගත්තා PowerPoint එකේ තියෙන. අද ටිකක් විශේෂ වෙනවා. ඒ තමයි ඔයාලා මට තෝරලා දෙන්න ඕන අපි හදන්න ඕන මොන ඩිසයින් එකද කියන එක. මම Google search කරගත්තා. ඉතින් ගොඩක් ඩිසයින් බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති ඩිසයින් එකක් කියන්න පුළුවන් අපි මේක හදමු කියලා. ඉතින් කිසි අවුලක් නැහැ. ඔයාලා තෝරගන්න එක හදලා පෙන්නන්න. කියන්න බලන්න මෙතනදී ගොඩක් දේවල් තියෙනවා මොන වගේ එකකටද ඔයාලා කැමතිද දැන් මොන කෙනෙක් කියන්නේ කිසි ගැටලුවක් මේ පැත්තෙත් තියෙනවා මට ලස්සනයි කියලා දෙනවා මම මෙතන ලොකු කරලා පෙන්නන්න ඔයාලා කැමතිව තියෙනවා නම් කියන්න අපි ඒක හදමු කියලා කියන්න ඉක්මනට දාන්න ලොකු වෙලාවක් ගන්න දුන්නු අනික් කට්ටිය මේ දකුණේ වගේ මොන හරි කැමති එකක් තියෙනවා නම් කියන්න. ඒක අර PowerPoint template කෙනෙක් හදමුද? මේ මේකද? නෑ අර ඉස්සෙල්ල උඩ තිබ්බා එහෙම එකක් PowerPoint template කියලා. ඉස්සෙල්ල. ඔය තියෙන්නේ. මේකද? නෑ පල්ලෙහැ. මේකද? තුන්වෙනි පේළිය අයින්නට වෙන්නේ. තුන්වෙනි පේළිය මේකද? පිටිහා පැත්තේක. මේකද? වැඩ ටිකක් ගමුනේ මම මේක කරන විදිය කියන්නම්කෝ මේ ෂේප් එකක් දාලා තියෙන මේ විදියට හරිද ඊළඟට මේ තියෙන්නේ මේ මේ ෂේප් එකම තමයි ටිකක් දිගට දාලා තුනක් මේව ලයින් වලින් අඳින්න පුළුවන් මේ දාලා තියෙන්නේ ෆොටෝ එකක් සුදු පාට බෝඩර් එකක් දාලා තියෙනවා ටිකක් මහතට මේ ෂේප් එක වටේට මේ වගේ ෂේප් එකක් කැලි එකතු කරලා හදා ගන්න ඕනේ ලයින් එකක් දාලා තියෙනවා ඩොට් එකක් දාලා තියෙනවා එක්ස් බොක්ස් දෙකක් තියෙනවා මේ ගොඩක් සරල හින්දා අපි ටිකක් සංකීර්ණයි බලමු මේ හදන්න හරි. ටිකක් අර වැඩ එකක් කරමු. එතකොට හොඳයිනේ. ගොඩක් જાති ඉගෙන ගන්න පුළුවන්. කොහෙන්ද WhatsApp එකට දැම්මද? හොඳ එකක්. තාම දාලා නැහැ. මේ මන්නම් කැමති මෙන්න මේකට. මේක රස්සනයි කියලා හිතනවා මට. ඔයාලත් කැමති නම් මේක කරමු. නැත්නම් මේකත් ඔයාලා. මම කැමති මෙන්න මේකට. කවුරුත් දෙකට කැමති නෑ වගේ. කමන්නේ දුකක් නෑ. හරි. මේක මොකද? මොකද ඉතින්? එකත් මම ඕපන් කරගන්න. බෑස. එකත් බෑ. මේක? බෑ. එහෙනම් මේක? මේක ලස්සනයි. බෑස. අද බලේ බුරු නෝ ලොකු කරලා වෙන්නම් මාසෙ කහ පාට වගේ එකක් තියෙනවා කහ පාට වගේ මේකද නෑස මේකද ඔය තියෙනවා ක්‍රියේටිව් කියලා ක්‍රියේටිව් කියලා කහ පාට වගේ එකක් තෝරා දැන් සිලෙක්ට් කරලා තියෙනකද ඕස මේක මෙහෙමයි මේ වගේ තිබ්බට මේ ඇතුලේ තියෙන ස්ලයිඩ් ටික තමයි අපි හදන්නේ ඒක වැඩේ කියන්නේ රයිඩ් හරියට පේන්නේ නැහැ නේ ඇතුලේ මොන මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන තුන නම් පේනවා. අනිත් ඒවා වගේ තියෙන කෑලි අපිට හරියට පේන්නේ නැහැ. නෑ මේකම හරියන්නේ නැහැ. මෙහෙම කරමු. මෙන්න එකක්. මෙන්න දෙවෙනි එක. අද මෙන්න තුන්වෙනි එක. මෙන්න හතරවෙනි එක. දැන් ඔයාලා කියන්නේ 1 2 3 4ද කියලා. මම ආයෙත් පෙන්නන්නම්. මෙන්න පළවෙනි එක. ඒක එකට කැමති කට්ටිය කවුද අත උස්සන්නේ නැත්තම් මොකක් හරි મેસેජ් එකක් හරි දාන්නකෝ එක කියලා
චැට් එකට දාලා තියෙනවා බලමු ලින්ක් එකක් කියලා. ආ මේ වගේ එකක් හදමු කියලා කියන්නේ නේ. හරි මේකත් එක page එකකට දාමු. හරි. ඔන්න පළවෙනි එකට කැමති කට්ටියට දාන්න පුළුවන් දැන්. මමත් කැමති මේකට. එතකොට මේ තියෙන්නේ දෙවෙනි එක. දෙවෙනි එකට කැමති කට්ටියට දෙක කියලා දාන්න පුළුවන් දැන් chat එකට. සර් කැමති මොකටද? මම කැමති එකට මේකට. එන එක කරමු සර්. අනිත් එක පෙන්වලෙම් හරි. දෙක කවුරුත් දාරණ ආ සනුත් දාලා තියෙන දෙකට කැමති කිය. මේ තුන එක කරමු. එක කරමු කියලා ගොඩ දෙනෙක් කියනනේ. එහෙනම් අපි එක කරමු. තන් ගොඩක් ටයිම් එක යනවනේ. හරි. මම මේ ඉමේජ් එකේ කොපි එකක් PowerPoint එක ඇතුළෙම තියාගන්නම්. එතකොට ලේසි. නැත්තම් හැම වෙලේම බ්‍රවුසර් එක ඕපන් කර කර ඉන්නනවා. කොයි වගේද බලා ගන්න. හරි. දැන් මේක තියාගන්න බලන්න බැයිද? මොකද්ද? මම දැන් මේක දාන්නම් group එකට. හරි. ඔන්න group එකටත් දාලා තියෙන ෆොටෝ එක. ආව නේද? ආවද? ආ නෑ නෑ තාම ಇಲ್ಲ. හරි. ආවද? හරි එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. කියනවා ළමයි slide 2යි මොකද? WhatsApp app එක තියෙද්දි Chrome එකෙන් යන්නේ. මම WhatsApp app එකට වෙන එකක් දා වෙන number එකක් දාලා තියෙනවා. හරි 1 2 3 4යි. ඒකෝර මෙතන slide තියෙනවා 12ක්. අපි එහෙනම් මේ 12න් පුළුවන් තරමක් හදන්න බලමු. චුට්ටක් වේගෙන් කරගෙන යමු. වේගෙන් කරාට ඔයාලට ගැටලුවක් එන ඕන වෙලාවකදී තුන් පාරක් හතර පාරක් කරේ මම කියලා දෙනවා. එතකොට මෙන්න මේ slide එක ඇතුලේ තියෙන දේවල් අපි පොඩ්ඩක් අඳුරගමු. මේක ඇතුලේ තියෙනවා මොනවද තියෙන්නේ මේක ඇතුලේ? ඔයාලා කියන්න බලන්න. PowerPoint භාෂාවෙන් කියන්න. අකුරු තියෙනවා, ෆොටෝ තියෙනවා, එහෙම නැතුව text box තියෙනවා. තවුණක් තියෙන්නේ මේක. Shape තියෙනවා. තවුණක් තියෙන්නේ. Shape තියෙනවා, ෆොටෝ තියෙනවා. Image එකක් තියෙනවා. ෆොටෝස් දිනා ඒකට අපිට ඉමේජ් කියන්න පුළුවන් පිච් එකක් කියන්න පුළුවන් ඒ ගැටලුවක් නෑ. එතකොට මේක ඇතුලේ තියෙන දේවල් තුනයි text box තියෙනවා shape තියෙනවා ඒ වගේම image එකක් නැත්නම් ෆොටෝ එකක් පිච් එකක් තියෙනවා. මේ දේවල් තුන තමයි මේ slide එක තුළ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ අතේ තියෙන වැඩේ තමයි මේ text box ටික shape ටික ඒ විදිහට හසුරවලා මේ පෙනුම ලබා ගන්න එක තමයි අපිට කරන්න තියෙන එකම දේ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම මෙයා මෙතනින් තියා ගන්නවා. ඊළඟට ඉන්සර්ට් එකට ගිහිල්ලා මම මුලින්ම text box එකක් දාගන්න. දැන් මගෙත් එක්ක ඔයාලත් හදන්න ඕනේ. ඔයාලටත් ෆොටෝ එක දාලා තියෙන්න. මම කරනකම් ඉන්න ඕනෙත් නෑ. පුළුවන් කට්ටිය ඉන්නවනම් දිගටම හදාගෙන යන්න. අපිට කරන්ට් එක නෑනේ. ආ හරි හරි. එහෙනම් බැටරි කට්ටිය පස්සේ හදන්න. එහෙම ගැටලුවක් නෑ. හරි. මම ඔන්න insert කියන මෙනු එකට ගිහිල්ලා text box එකක් අරගෙන මේ විදිහට අඳගන්න. Sorry. ඔව්. මෙන්න මේ විදිහට අඳගන්න. නැහැ වැඩි දින මෙතන තියෙන වාචර නම් පේන්නේ නැහැ මෙලෝදයක්. ඔතක් ඉන්න බලන්න. මේක මේ ඔරිජිනල් ඉමේජ් ෆයිල් එක හොයාගත්තා නම් අකුත් පේ. සෑ මං group එකට දැම්මා. මේක තෝරගත්තානේ. ඒක ඊළඟට හදමු ඈ. ආ. දැන් මේ තෝරගත්ත එකේ result එක ඇවිල්ලා තියෙනවා. අනේ කවුරුද දැක්කොත් කියන්න. අපි තෝරගත්ත එක මම මේ හොයන්නේ මේ search එකේ.
තිබුණු තැන මතක නැහැ. එක්කත් පොඩ්ඩක් කියන්න අපි තෝරගත්ත ෆොටෝ එක මේ ස්ක්‍රීන් එකේ තිබුණොත් එහෙම හරි ඔන්න ෆෑන් එක ඕෆ් කරා අමිතින් යම්තාක් දුරකට අකුරු ටික පේ. හරි මේක තමයි හදන්නේ නේ ස්ලයිඩ් එක. මුලින්ම කරන්න තියෙන්නේ මේකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් ටික අපි මේ ස්ලයිඩ් එකේ වම් පැත්තෙන් මේ විදිහට හදාගමු. එහෙනම් වැඩේ පටන් ගමු. ඉන්සර්ට් එකට ගියා. ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා. අවශ්‍ය දණින් ඇඳ ගන්නයි තියෙන්නේ. මම මේ හරිය මේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳ ගන්න. අකුරු ටික ඊළඟට ටයිප් කරගමු. හරි. ඔන්න එක ටෙක්ස්ට් එකක් ටයිප් කරගෙන ඉවරයි. දැන් මම ආයෙත් ඉන්සර්ට් එකට ගිහලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳලා ඊතුරු ටික ටයිප් කර ගන්න. අපි මේවට පාට දානවා, ෆොන්ට් සයිස් හදනවා ඊළඟට කරමු. ඊළඟට මේවට දාන්න අවශ්‍ය කරන දිග ටෙක්ස්ට් එක අපි හැමදාම පාවිච්චි කරන මෙන්න මේ අකුරු ටික තමයි මම පාවිච්චි කරන්නේ. ඒකට ඔයාලට කැමති දේක් දාගන්න පුළුවන්. මම ඉතින් දාගන්න මේ ටෙක්ස්ට් එකනේ. ආයෙත් ඉන්සර්ට් එකට ඇවිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙන්න මේ විදිහට දාලා අර අකුරු ටික මේක ඇතුළට පේස්ට් කරගන්නවා. පේස්ට් කරද්දී අපිට පුළුවන් කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන V අකුර ඔබන්න, නැත්නම් අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එක මෙහෙම තියෙනවා. මේක ඇතුලේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න පුළුවන්. හරි. දැන් මේක ඇතුලේ තියෙන ටෙක්ස්ට් බොක්ස් තුනම තුඩින්ම ලෝගෝ හය කියලා තියෙනවා. ඒක ඉතින් ලෝගෝ හය කියලා අපි දාන්න ඕනේ. අපිට දෙන්න ෆොටෝ එකක් විදිහට දාගන්න පුළුවන් ලෝගෝ එකක් විදිහට. හරි. දැන් මේකේ තියෙන අකුරු ටික අපි ඇතුළත් කරගෙන ඉවරයි. දැන් අපි මේ විදිහට ස්ටයිල් කරගමු. මේ බලා ගන්න පුළුවන් වෙන විදිහටම. දැන් this is your කියන අකුරු ටික චුට්ටක් අපිට පුළුවන් හෝම් එකට ගිහිල්ලා මෙන්න මේ A+ නැත්නම් මේ A නැත්නම් increase font size කියන icon එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ටිකක් font size එක ලොකු කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙයාගේ font එකත් මාරු කරගන්න. ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන කැමති ෆොන්ට් එකක් මේ වෙලෙට පාවිච්චි කරන්න. මම මේ ෆොන්ට් එක පාවිච්චි කරන්නම්. ටිකක් අර කෙට්ටු ගතියක් තියෙන ෆොන්ට් එකක් තමයි දාලා තියෙන්නේ. මම ඒ නිසා මේ ෆොන්ට් එක පාවිච්චි කරනවා. ඊළඟට මෙයාගේ ෆොන්ට් කලර් එක බ්ලැක් තියෙන්නේ. මම ඒක ටිකක් ග්‍රේ කලර් එකකට මාරු කර ගන්නවා මෙන්න මේ විදිහට. ලොකු වෙනසක් නම් පේන්නේ නැහැ කලර් එකේ. ඉතින් ග්‍රේ කලර් එකකට දාගන්න. ඊළඟට බිස්නස් ප්‍රසන්ටේෂන් කියන එක තමයි අපිට ලොකුවටම මෙතන පෙන්වන්න තියෙන අකුරු ටික මම මේ අනවශ්‍ය ටෙක්ස්ට් බොක්ස් එක දැනට අවශ්‍ය එක මම පොඩ්ඩක් පැත්තකින් තියාගන්න මේ විදිහට. දැන් මේ බිස්නස් ප්‍රසන්ටේෂන් කියන එක ක්ලික් කරලා මේ කියන්නේ මේ බොක්ස් එක ක්ලික් කරලා දැන් වින්ඩෝස් වල කඩේරක් පේනවනේ. මේ කඩේර උඩ ක්ලික් කරපුවාම මේක තනි ඉරක් වෙනවා. මේ තනි ඉරක් වෙන අවස්ථාවට තමයි ගන්නව. දැන් තනි ඉරක් වෙලා තියෙන්නේ. ඊළඟට මම මෙයාගේ ෆොන්ට් සයිස් එක මෙන්න මේ විදිහට ටිකක් වැඩිපුර වැඩි කරනවා. මේ විදිහට චුට්ටක් ඇදලා ඒ අකුරු වලට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඔටෝමැටිකලි හැදෙන විදිහට හදාගන්න. ඊළඟට මෙයාගෙත් ෆොන්ට් එක මම මාරු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. දැන් මෙතෙන්ට දාන්න ටිකක් ඝනකම ෆොන්ට් එකක්. ඉතින් මම බෝල්ඩ් ෆොන්ට් එකක් දාගන්නවා මෙන්න මේ විදිහට. හරි. දැන් මේ දෙන්න අතර තියෙන දුර ප්‍රමාණය ටිකක් වැඩි වගේ. එතකොට
අපිට ඒකත් හදාගන්න පුළුවන්. කොහෙන්ද අපි ඒක හැදුවේ? word එකේදී අපි ඒ icon එක කතා කරා. මේ තියෙන්නේ. මේ line spacing කියන එකෙන් අපිට පුළුවන් ඒ දුර ප්‍රමාණය අඩු වැඩි කරගන්න. හැබැයි ඉතින් ඍණ ගණන් නම් දෙන්න බෑ. මේකේ තියෙන අවම size එක තමයි මේ දීලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. හරි. මේ වගේ වෙලාවකදී ඔයාලට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි අතරම මේන්න මේ කොටස මෙල සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා right click කරන්න cut කියන එක දෙන්න. දැන් හිස් තැනක right click කරලා paste කරගන්න. එතකොට text box දෙකක් විදිහට තමයි එන්නේ. ඒක ගැටලුවක් නෑ අපිට. එතකොට කැමති විදිහට ලං කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම වැඩේ මෙතන කරන්න තියෙන. දැන් අකුරු ටික ආයෙත් මේ විදිහට ලොකු කරගන්න. බලන්න මේ size එක කීයද කියලා 66 තියෙන්නේ. අපිට පුළුවන් මෙයාව click කරලා මේ text box එක click කරලා මෙතනින් 66 type කරගන්න. එතකොට එකපාරින්ම දෙන්නම එක සමාන මට්ටමකට ගන්න පුළුවන්. හරි. දැන් මට පේන දෙයක් තමයි මේ design එකේ යට ටික bold වුණාට උඩ ටික bold නෑ. ඒ කියන්නේ bold තමයි දෙකම. හැබැයි මෙයා ටිකක් වැඩිපුර bold. ඒ වගේ වෙලාවකදී ඉතින් ඔයාලා පාවිච්චි කරන font අනෝ මේක වෙනස් වෙනවා. මම මෙතනින් හරි මෙහෙම කරන්නම්. මෙයාට දෙන්නම් medium කියන size එක. දැන් මේ මම පාවිච්චි කරන ගෞතම් කියන font එකේ ගෞතම් medium මෙහෙම ගොඩක් තියෙනවා. හරි. sorry ඒක italic එකක් වටුනේ. ගෞතම් medium. හරි. මම මේ විදිහට මේ දෙක තියාගන්න. මම හිතනවා දැන් මේ විදිහටම පේනවා ඇති කියලා අකුරු ටික. මට පොඩ්ඩක් මේක ලං කරගන්න පුළුවන්. ඊළඟට මේ අටින් තියෙන ලොකු අකුරු පේලිය අපිට ඒක ගොඩක් චූටි අකුරු වලින් තමයි පෙන්වන්න ඕනේ. එහෙනම් මම මේ text box එක තියාගෙන අකුරු ටික පුංචි කරනවා. මේ icon එකෙන් තමයි අකුරු පුංචි කරන්නේ. මෙන්න මේ විදිහට ටිකක් පුංචි කරගන්න. හරි. මේ ගණන් වගේ තියාගමු. font size එක 10න් වගේ. ඒ වගේ තියාගෙන මම මෙයාගේ font color එක මෙන්න මේ විදිහට ටිකක් gray color එකක් පාවිච්චි කරනවා. දැන් අපි මේගොල්ලොන්ගේ පාට ටික දෙමු. business කියන කෙනාට අපි දෙන්න ඕනේ තැඹිලි පාට වගේ font එක, sorry font color එක. මම මේ විදිහට අකුරු ටික select කරගන්නවා. මෙන්න මේ box එක click කරගෙන තැඹිලි පාටක් වගේ එකක් දෙනවා. වෙන එකක් දෙන්නත් පුළුවන්. හරි මෙයාටත් ඒ තෝරගත්තු පාටම මම දෙන්නම්. එහෙම නැත්නම් අපිට මේ දෙන්නම එකපාර සිලෙක්ට් කරගන්න පුළුවන් කීබෝඩ් එකේ තියෙන CTRL කියන බොත්තම උභාගෙන නැත්නම් control බොත්තම උභාගෙන මේ text box දෙකක් උඩ ක්ලික් කරලා මේ දෙන්නම එකපාර තෝරගන්න පුළුවන්. එහෙම තෝරගත්තට පස්සේ අපිට දෙන්නගේම පාට එකපාර වෙනස් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලා කැමති එකක් දාගන්න. දැන් Windows වලත් තියෙනවා මෝ කලර්ස් කියලා එතෙන් ගිහිල්ලා කැමති විදිහට පාට තෝරගන්න පුළුවන්. දැන් මෙතෙන්දී නම් අපිට Mac OS එකේ නම් මේ වගේ එකක් ලැබෙන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවා Windows සහ Mac වලදී මොන වගේ දෙයක්ද ලැබෙන්නේ කියන එක මත. sorry මේ මොන වගේ කලර් පැලට් එකක්ද ලැබෙන්නේ කියන එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඕකේ අන්න. office 2021 තොමමයි. ආ. හරි. දැන් මගේ කම්පියුටර් එක. හරි සම. හරි. දැන් ඔන්න අපි අකුරු ටික හදාගෙන ඉවරයි. කාටරි ගැටලුවක් තියෙනවද දැන් මේ කට්ටිය හැදුවද මේ කොටස? චූට්ටක් ඉන්නවා. ඒ ටික හදවනේ ඉඳ හදාගන්න බැරි වුණා. හරි හරි. ඒ මගේ text box එක ලොකු වෙන්නේ නැහැ. text box එක ලොකු වෙන්නේ නැහැ. පොඩ්ඩක් ෂෙයා කරලා පෙන්නනවද? බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ආ සර්. එහෙම කරාට ලොකු වෙන්නේ නැහැ. පල්ලෙහාට ඇද්දට. ආ එහෙම ලොකු වෙන්නේ නැහැ. ඔයා අතුලේ ටයිප් කරන අකුරු වල ප්‍රමාණයට තමයි text box එක තියෙන්නේ. ඔයා අතුලේ දිග දෙයක් ටයිප් කරොත් එහෙම ඕක සයිස් එක ඔටෝ හැදෙනවා. අපිට පොඩි කරන්න පුළුවන්, ලොකු කරන්න බෑ. ඔයාට ඕක කොට කරන්න පුළුවන්. එතකොට අකුරු ටික මේ ඒ තියෙන ඉඩ හැටියට කොහොමහරි පහළට ගිහිල්ලා හැදෙනවා. හැබැයි ලොකු කරන්න බෑ. මොකද එයාට අවශ්‍ය උපරිම ප්‍රමාණය තමයි ওই තියෙන්නේ. ආ මේ ස්ක්‍රීන් එකම ෂෙයා කරන්න ඕනේ. ඔයාලට මෙනු පේන්නේ නැහැ කිව්වා නේද? හරි. අපි ඊළඟ කැලලට යමුද?
ස්ක්‍රීන් ෂෙයා කරා. හරි හරි මම ඕෆ් කරා එක. ස්ටොප් කර. පොඩක් ඉන්න. ఫోటో එක දාලානේ තියෙන එක බලාගෙන මේ අකුරු ටික හදාගන්න මම මේ ඔයාලට ෆොටෝ එකක් දාන්න යන්නේ WhatsApp එකට ඊළඟ කොටසට අවශ්‍ය වෙන ෆොටෝ එක සර් ෆොටෝ එකේ link එකක් දාන්න පුළුවන්ද group එකට ආ ෆොටෝ එක දාන්න නැතුව link එකක් දානවා කියන්නේ ඔය අපේ ෆොටෝ එකක් බොඳ වෙනවා අර ඉස්සෙල්ල සර් කියනවා. ඔවුනේ WhatsApp එකවත් දීම වෙනවා තමයි. හරි මම link එකකුත් දැම්ම ඕන. link එකයි ෆොටෝ එකයි දෙකම දෙනවා කැමති එකක් පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. හරි මම ආයෙත් screen එක share කරන්නම්. මම හිතනවා කට්ටිය හදාගෙන ඉවර ඇති කියලා. ඒකට නම් වෙලාව ඇති. හරි. දැන් අපිට හදන්න තියෙන්නේ ඊළඟ කොටස. ඊළඟ කොටස් තියෙන දේවල් තමයි ෂේප් සහ පිච් එකක් බලා ගන්න පුළුවන්. දැන් මේ මේ විදිහට මෙතන හදා ගන්න එක එක ක්‍රම තියෙනවා. අපි එක ක්‍රමයක් කරලා බලමු. මේක නෙවෙයි ලෝකෙටම තියෙන එකම ක්‍රමේ මේ හැඩයට ෆොටෝ එකක් කපා ගන්න, මේ හැඩයට දෙයක් තියා ගන්න මේ ලෝකෙ තියෙන එකම ක්‍රමේ නන් නෙවෙයි. ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් අපි එකක් කරලා බලමු. හරි. දැන් මම මෙතෙන්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරගත්ත ෆොටෝ එකක් ගෙනල්ලා දා ගන්නයි යන්නේ. මේ ෆොටෝ එක ඔයාලගේ WhatsApp group එකට දාලා තිනවා ෆොටෝ එකේ link එකක් දාලා තිනවා ඔන්න quality අඩු වෙනවා කියලා ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මේකේ high quality ෆොටෝ එකේ link එකකුත් මම දාලා තියෙනවා හරි දැන් පළවෙනිම කරන්න ඕනේ මේ ෆොටෝ එක අනිත් පැත්ත ගහගන්න කන පිට හරව ගන්න ඕනේ මොකද අනිත් පැත්ත මේ ගෑන් ළම හැරලා ඉන්නේ දකුණු අත පැත්තරනේ ඉන්නෝනේ වම් අත පැත්තට හැරලා හරි ඒ වැඩේ අපිට කරන්න පුළුවන් හරිම ලේසියෙන් PowerPoint එකේ ඔයාලා කරන්න ඕනේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා ඉන්නෝනේ picture format කියන එකට चुट्टा चोटी वगैरह
ඒක තමයි මට හිතෙනවා වලට ඒක පේනවා මදි ඇති කියලා. පොයින්ට් අමෙ තියෙන. ඒ ජුට්ටක් පේනවනම් මදි තමයි. ආ දැන් හරි. දැන් තියෙනවා. දැනුත් පේන්නේ නැත්තම් නම් බෙහෙත් ගන්න වෙනවා. හරි. අම්මෝ සෞච්ච ලොකු තියාගන්න එපා. දැන් හරි ගවන්න නෑ මේව තියාගන්න. දැන් ඔයාලා දැන් හොඳට පේනවනේ මෙන්න මෙතන තියෙනවා පිච්ච ෆෝමැට් කියලා. ෆොටෝ එකට ක්ලික් කරාම තමයි එන්නේ. picture format කෙනෙක් ක්ලික් කරලා මේ තියෙන rotate කියලා icon එක මෙන්න මේ rotate කියන icon එක ක්ලික් කරගන්න. ඒකේ තියෙනවා flip vertical සහ flip horizontal කියලා. ඒ කියන්නේ මේක අර කණ පිට ගහන එක vertical සහ horizontal. ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ උඩේ ඉඳන් පහළටයි හරස් හතරයි. අපි මෙතන ක්ලික් කරනවනේ දැන් මේක හරස් හතර අනිත් පැත්තට දින්නවනේ. මම කරලම් පෙන්නන්න ඕන vertical දුන්නොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි දැන් තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. फोटो फोटो हेमोम මම මේ ස්ලයිඩ් එක විතරයි මෙච්චර හිමීට කරන්නේ අනිත් අයින් කරනවා හරි අයිත් පාරක් කරලා පෙන්නනම් දැන් අපි ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එක තියෙන මේ විදිහට අපිට පුළුවන් පිච්චර් ෆෝමැට් එකට ඇවිල්ලා රොටේට් කියන එකෙන් ෆ්ලිප් හොරිසොන්ටල් කියන එක දීලා මේක අනිත් පැත්ත හරව ගන්න මෙන්න මේ විදිහට ඊළඟට මම මෙයා මේ විදිහට අයින්ටම අරගෙන ගිහිල්ලා ඒ සයිස් එක හදා ගන්නවා මෙන්න මේ විදිහට හදා ගන්නවා සයිස් එක ඊටසේ මේකේ අනවශ්‍ය කැලි කපලා ඉන්නේ. ඒ කියන්නේ වැඩිපුරම පේන්න අවශ්‍ය ටික ඉතුරු කරගෙන අනවශ්‍ය කොටස් අයින් කරලා දානවා. මම මේ කියන්නේ මේ ගෑනලම අත ගාවට නම් කපලා අයින් කරනවා. කපලා අයින් කරන්නේ කොහොමද? ෆොටෝ එකට ක්ලික් කරා, පිච්චර් ෆෝමැට් එකට ගිහිල්ලා, ඔයාලා ක්ලික් කරන්න ඕනේ උතේ මේ crop කියන එක. crop කියන එක ක්ලික් කරන්න ඕනේ. crop කියන එක ක්ලික් කරපුවාම ෆොටෝ එක වටේට කළු පාට කැලි ටිකක් මෙන්න මේ විදිහට පෙන්වනවා. මේ බලන්න ළඟට ගියපහම මේ විදිහට වෙනස් වෙනවා අපේ මවුස් පොයින්ට් එකත්. ඒ කියන්නේ කපන්න සූදානම් කියන එක මේ විදිහට වෙනස් වෙනවා. දැන් මට පුළුවන් මේ කැලලකින් අල්ලගෙන මෙන්න මේ විදිහට කපා ගන්න. මම මෙතෙන්නම කපා ගන්න. ඊළඟට මට පුළුවන් එක්කෝ ස්ලයිඩ් එකේ වෙන තැනක් ක්ලික් කරන්න නැත්නම් මේ crop කියන කොට ආයෙත් පාරක් ක්ලික් කරන්න. දැන් අර මේ පැත්තෙන් තිබුණු කොටස නැති වෙලා ගියා. දැන් මට පුළුවන් මෙයාව ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඇදගෙන අවිලා අයිනෙම්ම තියා ගන්න. හරි. දැන් මෙන්න මේ අකුරු ටික පේන්නෙත් නෑනේ අකුරු ටිකත් පේන්න ඕනේනේ ඒ නිසා මම කරන්නේ ආයත් crop කියන එක ක්ලික් කරලා මේ පැත්තෙනුත් අකුරු ටික පේන කොටස දක්වා මෙන්න මේ විදිහට කපා ගන්නවා හරි මෙන්න මෙතෙන්ට කපා ගත්තා නම් ඇති මොකද අකුරු ටික ලාවට පේනවා දැන් පිටිපස්සෙන් අපිට තියෙන විදිය මම මේ ගානින් තියාගෙන ආයත් ස්ලයිඩ් එකේ දැන් වෙනතනක් ක්ලික් කර ගන්නවා ඔන්න ක්‍රම දෙකක් පෙන්වනවා ඉස්සෙල්ලාම අපිට පුළුවන් crop කියන කොට ක්ලික් කරගන්න නැත්නම් අපිට පුළුවන් මම මේ ස්ලයිඩ් එකේ හිස් තැනක් උඩ ක්ලික් කර ගන්න දැන් මෙන්න මේ විදිහට ෆොටෝ එක මෙන්න මේ වගේ ෂේප් එකකට කැපෙන්න ඕනේ පැත්තකට වගේ කැපිලා යන්න. මේක කරන්න එක එක ක්‍රම දින මම එකක් කරලා පෙන්නන්නම්. සෝරි අපි දෙකක් කරලා බලමු. පළවෙනිම එක තමයි සුදු පාට ෂේප් එකකින් වහලා දාන එක. ඔන්න බලන්න. ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් එකට ඇවිල්ලා මේ zoom එකේ කොටුව හැම වෙලෙම තියෙන ගමන් පුදුම කරදර පොඩ්ඩක් ඉන්න එක හයිඩ් කරනක. හරි. දැන් shape එකක් දාගන්න ඕනේ මෙන්න මේ විදිහට මම හිතනවා මේ shape එක වැඩියට ගැලපෙයි කියලා. ගැලපෙන්නේ නැහැ වගේ නම් අපි වෙන එකක් දාගමු. මම මේ විදිහට තියා ගන්න. හරිද? මෙන්න මේ විදිහට තියා ගන්න. අපි මේකේ තියෙන controls වලින් අපිට මේක හදා ගන්න පුළුවන් මේ විදිහට තියෙන්න ඕනේ විදිය. දැන් මේ shape එක දාලා. දැන් කවුරු හරි කියන්න බලන්න මෙතනින් එහාට මොකක්ද අපිට කරන්න වෙන්නේ? ඊළඟට කරන්න හොඳයි කියලා හිතන දෙයක් කියන්න. දැන් මම අපි කරන්න යන්නේ මේ ෆොටෝ එක මේ විදිහටම තියෙන පේන විදිහට හදා ගන්න යන්නේ. මෙන්න මේ කොටස විතරක් පේන හදා ගන්න යන්නේ. ගොඩාක් සංකීර්ණව හිතන්න එපා සරල දෙයක් හිතන්න කවුරුත්. කියන්න බලන්න. ෆ්‍රැග්මන්ට් කරනවා බලමු කරලා කරන්න පුළුවන්ද කියලා. ඒක හරියන්නේ නැහැ.
ෆ්‍රැග්මන්ට් කරන්න පුළුවන් ෂේප් දෙකක් විතරයි පිච් එකක් එක කරොත් එහෙම ෆොටෝ එක වෙන්න තු වෙනවා ගොඩක් සරල දෙයක් මට ඕනේ විහයි කරු මොනවද අර පිටිපස්සට දාන්න පිටිපස්සට දැම්මොත් එහෙම එතකොට මෙහෙමනේ වෙන්නේ හරි කවුන්න පිටිපස්සට දැම්ම ෆොටෝ එකක් දාමුකෝ පිටිපස්සට එතකොට අදහසක් එයි ඔයාලට දැන් මෙයාට මොකක් කරොත් හරිද ෂේප් එක සුදු පාට කර අන්න හරි මෙයා සුදු පාට කරලා දාම වැඩේ ඉවරනේ අවුට්ලයින් එක අයින් කරා සුදු කරා හරිනේ එහෙමත් පුළුවන් හරිද ඒක ක්‍රමයක් විතරයි මේ විදිහට කෑල්ලක් දාලා පහලා දාන්න පුළුවන් ඒක ක්‍රමයක් අනිත් ක්‍රමයට කරන්න ගියොත් චුට්ටක් වැඩි අවුල් වෙන්න පුළුවන් අපි කරලා බලමු ඒ තමයි පිච් ෆෝමැට් එකට අපි ඇවිල්ලා මේ ක්‍රොප් එක ගන්න චූටි ඊතලයේ ක්ලික් කරලා ක්‍රොප් ටු ෂේප් කියන එක ක්ලික් කරලා මෙතනින් හැඩ තලයක් තෝරගන්න ඕනේ හැඩ තලේ තෝරගන්නකොට තමයි ගැටලුව තියෙන්නේ එක පැත්තක් විතරක් අර මේ මේ ඇලේට වගේ තියෙන එකක් තෝරගන්න වෙනවා දෙපැත්තම කපලා බෑනේ එහෙම ෂේප් එකක් නැති වුණොත් එහෙම අපිට ඒක පාවිච්චි කරන්න නැතරම් බෑ මෙයාව දාලා බලමු මෙයාගෙන් පුළුවන් වෙයිද කියලා ෂුවර් නැහැ එයාගේ මේ වගේ චූටි කැල්ලක් විතරයි කැපෙන්නේ කියන්නේ ඒ ෂේප් එකෙන් අපිට අවශ්‍ය හැඩයන ගොඩනගා ගන්න බෑ මේ වගේ එකක් දැම්මොත් එහෙම මේ විදිහට දෙපැත්තෙන්ම කැපෙනවා ඒකත් අපිට ගැලපෙන්නේ නැහැ අපේ වැඩේට කැමතන මෙහෙම තියාගන්න පුළුවන් ඒ ගැටලුවක් නැහැ හැබැයි මේ ස්ලයිඩ් ෂෝ එකේ තියෙන විදිහටම ගන්න නම් අපිට තියෙන හොඳම සහ ලේසිම සරලම ඔප්ෂන් එක වෙන්නේ ඉන්සර්ට් එකට ගියා ෂේප් එකක් ගත්තා මෙන්න මේ ෂේප් එක ගත්තා මොකද්ද මේකට කියන්නේ හේතුවද මොකද්ද මන් හේතුව නේද මේකට කියන්නේ මේ වගේ එකක් ඇඳගත්තා දැන් මේක උඩයට මාරු කරගන්න ඕනේ මොකද ෆොටෝ එක තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට ඊළඟට මෙන්න මෙහෙම තියාගෙන ඇන්ගල් එකත් අඩු වැඩි කරගන්න පුළුවන් මේ විදිහට මෙයාගේ දිග මේ විදිහට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියාගන්න ඊළඟට මම මෙයාගේ අවුට්ලයින් එක ෆෝමැට් ෂේප් ෆෝමැට් එකට ඇවිල්ලා අවුට්ලයින් එක මොකද කරන්නේ නෝ අවුට්ලයින් දෙනවා ෂේප් ෆිල් එක සුදු පාට දෙනවා සුදු පාට දුන්නම මෙන්න මේ වගේ තමයි පේන්නේ දැන් මෙයාගේ උඩ රයිට් ක්ලික් කරලා අපි සෙන්ඩ් ටු බෑක් කියන එක ක්ලික් කරමු නමුකුත් දුන්නේ නැහැනේ ඇයි මොකුත් දුන්නේ නැත්තේ දැන් මේ වෙනස පේන නම් මොකද කරන්න ඕනේ මේ ෂේප් එක තියෙනවා මම ඉන්නකො ඔයාලට අවුට්ලයින් එක ලාවට පේන්න දාගෙන එතකොට ෂේප් එක පේනවා නේද මේ තියෙන කළු පාට දැන් අර කැපිල වගේ පේන නම් අපි මොකද්ද කරන්න ඕනේ ෂේප් එක තියෙනවා පිටිපස්සයි මේ කැපිල වගේ පේන නම් මොකද්ද කරන්න වෙන්නේ මේ ෆොටෝ එක ෂේප් එකට පිටිපස්සෙන් තියන්න වෙනවා නේද ආ කවුරු කතා කරන්නේ ඕනේ එහෙම තමයි කරන්නේ එහෙම තමයි කරන්නේ ෂේප් එක පිටිපස්සෙන් ෆොටෝ එක දාන්න අන්න හරි රයිට් ක්ලික් කරා එනවා ෆොටෝ එකත් සෙන්ඩ් ටු බෑක් කරා එකපාර මොන දැන් හරි දැන් මේ අවුට්ලයින් එක මම ඔයාලට පේන්න දාගත්ත ෂේප් එක තියෙනවා කියලා මම ෂේප් එකේ අවුට්ලයින් එක සුදු පාට කරන්න පුළුවන් නෝ අවුට්ලයින් දෙන්න පුළුවන් හරි ඔන්න දැන් අපිට අවශ්‍ය හැඩයට කැපිලා තියෙනවා දැන් මෙතනත් සුදු පාට කැල්ලක් තියෙනවනේ මේ මෙතනත් තියෙන සුදු පාට කැල්ල. හරි සරලයි ගොඩක් සංකීර්ණව හිතන්න යන්න එපා මේ ෆොටෝ කපන එක ගැන. හරි සරලව 2D ත්‍රිකෝණයක් අරගෙන වහලා දාන්න. වැඩ ඉගෙන ගන්නකොට ඉස්සරහට ඔයාලට පුළුවන් වෙන වෙන ක්‍රම පාවිච්චි කරලා මේ දේවල් කරන්න. මොකද මං කියවන්නේ මේ ලෝකෙට තියෙන එකම ක්‍රමයට නෙමෙයි මාත් මේ කපන්නේ කියලා තව ක්‍රම තියෙනවා. කල්පනා කරලා බැලුවොත් එහෙම ලස්සන ක්‍රම ගොඩාක් හොයා ගන්න පුළුවන්. හරි මම මේ වගේ මේ ත්‍රිකෝණයක් මෙතනින් දාගෙන එයාගේ අවුට්ලයින් එක අයින් කරලා ෆිල් කලර් එක සුදු පාට දෙනවා. වැඩේ හරි. දැන් අපි ඊටු ටික ඉක්මනට කරමු. ඊටු ටික තමයි මෙන්න මේ වගේ ෂේප් ටිකක් දාගන්නේ. දැන් තමයි ඇත්තටම ඇහැට පේන ෂේප් ටික දාන්න යන්නේ. හරි. එහෙනම් ඔන්න බලන්න. මෙතෙන්ට දාගන්න ඕනේ මෙන්න මේ වගේ ෂේප් එකක්. හරි. මේ වගේ ෂේප් එකක් අපිට PowerPoint එකෙන් දෙන්නේ නැහනේ. එහෙනම් කරන්න ඕනේ මෙමය. Insert එකට යන්න. Shape කෙනෙක් ක්ලික් කරන්න. Rectangle එකක් අරගන්න. නිකන් අඳ ගන්නකො මෙහෙම Rectangle එක. ඇඳගෙන මෙන්න මේ චූටි අයිකන් එකේ තියෙන ළඟට ගියපහම මේ වගේ එකක් පෙන්වනවා.
ඊට ගියා මේ වගේ වෙනවා මවුස් පොයින්ට් එක. ඒ වෙලාවෙදී ක්ලික් කරගෙන මෙන්න මෙතන කරකන්න පුළුවන්. කරකලා හරියටම ගෙනල්ලා මේ ඉරට සමපාත වෙන විදිහට තියාගන්න. ඒක පොඩ්ඩක් zoom කරගන්න පුළුවන්. පේනවා මදි වගේ. හරි. මෙන්න මේ විදිහට සමපාත වෙන්න ඕනේ. ඒ කියන්නේ ගාන්ට ඉර උඩින්ම තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ. සක් පොඩ්ඩක් ස්ලයිඩ් එකෙන් එලියටම ගන්නවා. මේ පැත්තෙනුත් ස්ලයිඩ් එකෙන් එලියටම තියාගන්න. හරි. දැන් මේ ස්ලයිඩ් එකෙන් එලියට තියෙන කෑලි දෙක කපලා අයින් කරන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා කොහොමද ෂේප් එකකින් කෑලි කපලා අයින් කරන්න කියලා. කොහොමද කරන්නේ? ඉක්මනට කියන්න කවුරු හරි. ඉක්මනට 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 ඉක්මනට. දිගටම කරන විදිහ හොන්න නැහැ මට ඊළඟට කරන්න ඕන ස්ටෙප් එක කියන්න. මේ ෂේප් එකේ මේ එලියට තියෙන කෑල්ල අවශ්‍ය නැහැ කපලා අයින් කරන්න නැහැ කොහොමද කරන්නේ? හරි ෆ්‍රැග්මන්ට් කියන ඔප්ෂන් තව පාවිච්චි කරන්න. ඒකට ඒක කරන්න කලින් අපිට සිද්ධ වෙනවා අනවශ්‍ය කොටස වහලා දාන්න ෂේප් එකක් අරගෙන. මෙන්න මේ විදිහට අනවශ්‍ය කොටස් වහනවා. ඉන්සර්ට් ගියා තවත් ෂේප් එකක් ගත්තා. ඒකට කැමති ෂේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ රෙක්ටැන්ගල් නම් වෙන්න ඕනේ නැහැ. ඔයාලා ත්‍රිකෝණකින් වහන්න පුළුවන් නම් ත්‍රිකෝණෙන් හරි කමක් නැහැ වහලා දාන්න. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් අරගෙන වහන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. හරි ඔන්න ත්‍රිකෝණකින් අහුවයි කෑ. දැන් අනවශ්‍ය කැලි ටික වහලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ control බොත්තම CTRL බොත්තම ඔබාගෙන මේ shape තුනම මේ විදිහට තෝරගන්න ඕනේ. තෝරගෙන shape format එකට ඇවිල්ලා merge shape කියන එක click කරලා fragment කියන එක click කරමු. දැන් මොකද කරන්න ඕනේ? අනවශ්‍ය දේවල් click කරලා delete කරන්න ඕනේ. මෙයාව එපා delete කරා. මෙයාව එපා delete කරා. මෙයාව එපා delete කරා. මෙයාව එපා delete කරා. මොන වැඩේ හරි. දැන් මට පුළුවන් මෙන්න මේ ෂේප් එකට පාට ටික දාගන්න. හරි. මෙන්න මේ ෂේප් කැලල උඩ ක්ලික් කරලා මුලින්ම ෂේප් ෆිල් කියන එක ඉච්ච. මේ ෂේප් ෆෝමැට් කියන මෙනු එකේ තියෙන ෂේප් ෆිල් එකකින් අර තැඹිලි පාටම දෙනවා. අවුට්ලයින් එක නෝ අවුට්ලයින් කරගන්න. ඊළඟට මම ඔයාලට කිව්වා මෙන්න මේ අයිනේ තියෙන ෆෝමැට් පේන් එක. අපි මීට කලින් මේක පාවිච්චි කරලා එහෙම තියෙනවා වර්ඩ් එකේදීත් පාවිච්චි කරා, පවර්පොයින්ට් එකේදීත් පාවිච්චි කරා. හරි මම මේ ෆෝමැට් පේන් කියන එක ක්ලික් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගෙත් මේ විදිහටම බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා ෆිල් කියලා එකක්. නිකන් හරි ෆිල් කියලා මෙහෙම තිබ්බ නැත්තම් හිතන්නකෝ මෙහෙම තිබ්බා කියලා. මේ වගේ වෙලාවෙදි තින්ත බකට් එක උඩ ක්ලික් කරන්න. තින්ත බකට් එක උඩ ක්ලික් කරන්න. ඒකේ තියෙනවා ෆිල් කියලා. මෙන්න මේ ෆිල් කියන එක ක්ලික් කරාට පස්සේ මේකේ තියෙනවා ට්‍රාන්ස්පරන්සි කියන. මේකෙන් පෙන්නන්නේ විනිවිද පේන ස්වභාවය කොච්චරක්ද කියන එක. අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපිට කරන්න තියෙන්නේ අර ඔරිජිනල් ඩිසයින් එකේ තියෙන මෙයාට පොඩි ට්‍රාන්ස්පරන්ට් එකක් එකතු කරන එක. දැන් මට ඇතින්දි පේන දෙයක් තමයි මෙයාට දාලා තියෙන තැඹිලි පාට ටික. තද තැඹිලි පාටක් දාලා තිනවා කලින් ෆොටෝ වලට වඩා. ඉතින් මම ඒ නිසා මෙතෙන්දත් මේ විදිහට ටිකක් තද පාටක් දාගන්න. ඒස් ට්‍රාන්ස්පරන්ට් එකත් අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඔන්න අපි එක කොටසක් දාගෙන ඉවරයි. මතක තියාගන්න පවර්පොයින්ට් කියන්නේ 100%ම ඩිසයින් සහ ඇනිමේෂන්. ඒ නිසා තමයි අපි මෙච්චර අමාරුවෙන් මේවා ඩිසයින් කරන්නේ. නැත්තම් මේ මෙනු එක ගැන කතා කරලා පවර්පොයින්ට් ඉවර කරන්න පුළුවන්. හැබැයි පවර්පොයින්ට් කියන්නේ ඩිසයින්. තනිකරම ඩිසයින්. ඊට කොටස තනිකරම ඇනිමේෂන්. හරි. දැන් මේ වගේ ෂේප් කැලේ දෙකක් ඕනේ. හරිම ලේසි ඉන්සර්ට් එකට ගියා ෂේප්ස් එකට ගිහිල්ලා අපි ගන්නවා මෙන්න මේක. මේ වගේ ෂේප් එකක් අරගෙන පොඩක් කරක ගන්නවා මේ විදිහට. ඒකත් වෙන්න ඕන නේද? මේ සමපාත වෙන්න තියා ගන්න ඕන. එතකොට තමයි ලස්සන. නැත්තම් කැතයි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ගානට බලලා තියා ගන්න. හොඳ විදිහක් බලලා තියා ගන්න. සමහරට මේකම නොවෙන්න පුළුවන්. හරි. ඔන්න එක ඉරි කැලක් තියා ගත්තා. ඊළඟට මෙයාගේම ඩුප්ලිකේට් එකක් ගන්න. කොහමද CTRL බොත්තම ඔබාගෙන D අකුර ප්‍රෙස් කරා නම් ඒ වගේ තව එක්කෙනෙක් ඇදෙනවා. මම මේක ගිහලා යටින් තියාගන්න. හරි. දැන් මේ දෙන්නගේ තනවශ්‍ය කැලේ දෙකක් තියෙනවා එළියෙන්. මට පුළුවන් ඉන්සර්ට් ගිහිල්ලා ෂේප් එකට ගිහිල්ලා රෙක්ටැන්ගල් එකක් අරගෙන එළියෙන් තියෙන අනවශ්‍ය කොටස් දෙක විතරක් මේ විතර වහගන්න. මෙයාගේ ඩුප්ලිකේට් එකක් ගන්නවා. Ctrl D ප්‍රෙස් කරලා ඒ ඩුප්ලිකේට් එකෙන් යටින් තියෙන අනවශ්‍ය කැලේ වහගන්න. හරි. දැන් මම මේ දෙන්නා වෙන වෙනම කපා ගන්නවා. මේ දෙන්නා සිලෙක්ට් කරා මර්ජ් ෂේප් එකට ගියා ෆ්‍රැග්මන්ට් කරා. ඊට පස්සේ අනවශ්‍ය කැලේ ටික මේ විදිහට අයින් කරගන්න පුළුවන්. මේ දෙන්නව සිලෙක්ට් කරා මර්ජ් ෂේප් එකට ගියා ෆ්‍රැග්මන්ට් කරා. ඊට පස්සේ අනවශ්‍ය කැලේ මේ විදිහට ඩිලීට් කරගන්න පුළුවන්. දැන් මේ දෙන්නට අපි තැමිලි පාටක් දුන්නම ස්ලයිඩ් එකේ වැඩ කටයුතු ඉවරයි.
හරි මොනවාරි ගැටලුවක් තියනවද කඩේ හැදුවද මෙන්න දැන් පේන විදිය උඩින් තියෙන්නේ අපි බලාගත්තු ඩිසයින් එක යටින් තියෙන්නේ අපි හදපු ඩිසයින් එක මොනවාරි තැනක් ගැන ගැටලුවක් තියනවද මෙතන කරගන්නේ කොහමද නැත්නම් මේක කරේ කොහමද මොනවාරි මේ වගේ ගැටලුවක් තියෙනවා නම් කියන්න අදම කට්ටි ඉන්නවද කවුරුත් නැහැ සර් යට මෙවට කොහොමද දැන් මේ කියන්නේ බිස්නස් ප්‍රසන්ටේෂන් කියන එකට යට කළු පාටේ වටික වචන ටික පොඩි කොහෙන් හොයාගත්තී ආ මම මේ සයිට් එකේ ලින්ක් එකක් දෙන්නම් ඔයාලට මම ඔය අකුරු ගන්න ඕන නම් මෙන්න මේ සයිට් එකෙන් තමයි ගන්න lipsum.com මම මේකේ ලින්ක් එකක් දාන්නම් WhatsApp එකට හරි ඒකෙන් පුළුවන් ඔයාලට ඕනම වැඩක් කරනකොට sample text එහෙම ඕනේ නම් හරිම ලේසියෙන් ගන්න පුළුවන් සර් මම ගල් ඉවරයි අපේ නම් ඉක්මනට පෙන්වන්න ඉක්මනට පෙන්වන්න කො මගේ zoom control එක මම ඒක hide කරා ඉතල පොඩ්ඩක් ඉන්න view floating meeting control මේ තියෙන හරි කොබෙන්න දැන් මේක හදන්න අවශ්‍ය කරන ෆොටෝ ඔක්කොම මන් දීලායි තියෙන්නේ ගොඩක් ලස්සනයි හරියටම කරලා තියෙනවා ඔය යටින් තියෙන දිල්ශාන්ටේජ් ස්ටාර්ට් හිස් කැරියර් විත් YouTube in 2017 ඒ කැලල අර ටිකට කෙලින් දාගන්න ඒක ගොඩක් වමට ගිහිල්ලා ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අකුරු වගේ දේවල් එක පෙළට තියාගන්න තේරුණා නේද හසල මං කිව්වේද ඔව් සර් ඒ අකුරු ටික එක පේජෙට එන විදිහට තියාගන්න. ගොඩාක් හොඳයි. කියපු විදිහටම කරලා තිනවා. බිස්නස් ප්‍රසන්ටේෂන් කියන අකුරු ටික තවට තව ඉඩ තියෙන නිසා චුට්ටක් ලොකු කරගන්නත් පුළුවන් කැමතිනම්. ඒ වගේම අර මං ගැන දාලා තියෙන චුටි කොටස චුට්ටක් ඇදලා ලොකු කරගන්න පුළුවන්. ඒ දේවල් දෙක කරා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හා සර්. හොඳටම හොඳයි. හරි. තව කට්ටි ඉන්නවද? හරි එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ඉක්මනට යමු. දැන් චුට්ටක් ඉන්නකො. හරි. ඔයා මේක හදන ගමන් දින්නේ? ඔව් සර්, ඔයාගේ පාස්වර්ඩ් අපි තාම හදන ගමන්. මම මේකේ ෆොටෝ එකක් දාලා අනිත් ස්ලයිඩ් එකට යන්නද? ස්ක්‍රීන්ෂොට් එකක් දාලා. නෑ සර්, මේ ඔගේ ෆොටෝ එක සර් දැම්මනේ. අර කහපාට පාට හදාගන්න කොහොමද? ආ පාට පාට මට කොතනද කියන්නේ අකුරු වලද මේකේද මෙතනද ආ එතන මේ විනෙවිද පේන ගතිය ගන්න කොහොමද නේ අහන්නේ ඔව් ඔව් ආ හරි shape එක උඩ එක පාරක් ක්ලික් කරන්න shape format එකට යන්න දකුණු අත පැත්තේ මුල්ලෙම තියෙනව නේද format pane කියලා නැද්ද නෑ හරි right click කරන්න ඔයගෙ එකේ ඔයගෙ ඇති format shape කියලා right click එකේ menu එකේ තියෙනවා හරි ඒ ක්ලික් කරා. උතර මේ වගේ එකක් ආවද? ඔව්. හරි. ට්‍රාන්ස්පරන්සි කියලා තියෙනවද? තියෙනවා. ඒක අඩු වැඩි කරලා වාට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. සෝ ඔගේ වර්ඩ් එකේ තියෙනවද? ඔව් වර්ඩ් එකේ තිබ්බ නේද? මට මතක නැහැ තිබ්බද කොහොමද? සර් මේ දැන් මොකද සර් කරන්නේ? ඒ කියන්නේ? දැන් පාඩම මොකද සර්? මේක හදන අපි ප්‍රසන්ටේෂන් දැන් දාවේ. ඕ සර් කරන්නේ සර් උඹලා මොකද්ද මේ අහන්නේ කියලා අපි අද ප්‍රසන්ටේෂන් එකක් මේ වැඩිම මනාපෙන් කියලා හිතාගෙන මට ඕන එක හදනවා අද කට්ටියට කැමති ප්‍රසන්ටේෂන් එකක් පෙන්වන්න කියලා මට ඕන එක හදනවා ඒක තමයි අද කරන්නේ දැන් එක ස්ලයිඩ් එකක් හදලා ඉවරයි සර් අද රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවද ඕ හැමදාම අප්ලෝඩ් කරනවා නෑ සර් මේ පෙර කාලෙකට දාපු නැති එකක් තියෙනවද නෑනේ නෑ නෑ සර් ඒක ගියාට පස්සේ error කියලා එනවා يعني මම බැලුවා සර් Google එකට ගිහිල්ලා ඊට පස්සේ බැලුවාට පස්සේ internet තියෙනවා
මක්කයි වෙබ්සයිට් එකේ අවුලක් තියෙනවා. සමහරට ඔයා දාපු ගමන් ප්ලේ කරන්න හදුවත් දන්නේ. ගේම් ඇදස? නෑ නෑ මගේ වීඩියෝ එක. නෑ නෑ ඒ කියන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම මේ පාස්වර්ඩ් ඔක්කොම ගහලා සර්ගේ IT පරිගණක මේ කෝස් එකට අත මේ හරියයි කියලා ක්ලික් කරලා ඊට පස්සේ ඌප්ස් මේ ප්‍රොබ්ලම් එකක් කියලා එනවා. ආයි ඒ වගේ આવුත් එහෙම මේ ස්ක්‍රීන් මොකද ස්ක්‍රීන් ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි ගහලා දානවද? හා සර්. ගොඩක් වෙලාවට ඒක එන්නේ නම් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මොනවා හරි ප්‍රශ්නක් තිබ්බා. නෑ සර් ඊට පස්සේ මම බැලුවා මේ Google එකේ WhatsApp එකේ ඔක්කොම ගිහලා බලුවාම ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නක් තිබ්බේ නෑ සර්. හරි. මම පොඩ්ඩක් ඒක බලන්න. හා සර්. හරි හරි. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමුනේ. කට්ටිය ඔක්කොම මේක හදන්න නැති කියලා මම හිතනවා ෆොටෝ ටිකයි ඔක්කොම දාලා තිබ්බේ. හරි. එහෙනම් කොහොමද තව ස්ලයිඩ් එකක් අලුතෙන් ගන්න? ෆෝම් එකේ තියෙනවා නිව් ස්ලයිඩ් කියලා. නිව් ස්ලයිඩ් එක ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ ස්ලයිඩ් එක උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. කැමති විදිහකට ඒක දා ගන්න පුළුවන්. හරි. නිව් ස්ලයිඩ් එකේ තියෙන අනවශ්‍ය ටෙක්ස්ට් බොක්ස් දෙකක් Shift එක ඔබාගෙන මාත් සාර ක්ලික් කරන මොකක්ද එයක් තියෙනවනේ. Shift එක ඔබාගෙනත් පුළුවන්. නැත්නම් Ctrl කී එක ඔබාගෙනත් පුළුවන්. නැත්නම් අපිට Ctrl A ගහලා delete කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඕන එකක්. නැත්නම් එක එක delete කරන්න පුළුවන්. හරි. ඊළඟට මම මෙතන ස්ලයිඩ් එක අරගෙන ඉන්නම් හදන්න තියෙන සර් සර් කන්ට්‍රෝල් A කියන්නේ කන්ට්‍රෝල් A ඉබුවාට පස්සේ සිලෙක්ට් ඔක්කොම සිලෙක්ට් වුණා වෙනවා එක වෙන එක නෙවෙයි සිලෙක්ට් ඕල් කියන එක තමයි කන්ට්‍රෝල් A කියන එකකින් වෙන්නේ හරි ළමයි අපි එහෙනම් මේක හදමු දැන් නම් ඉතින් හිමිටි හිමිට කරන්න මේක හදාගෙන හදාගෙන නම් මොකද කලින් එකේ කරපු විදිහම දේවල් ටිකක් කරන්න තියෙන තනිකරම ටෙක්ස්ට් බොක්ස් තියෙනවා ෆොටෝ එකක් තියෙනවා ඒ වගේම ෂේප් ටිකක් දාලා තියෙනවා මම වේගින් කරගෙන යනවා හරි හා සර් ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා පළවෙනි එක about start ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා ඊළඟට company මම මේ අකුරු එහෙම හරියට ගහන්න නැත්නම් පොඩ්ඩක් කියන්න ඊළඟට තව ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා ඒකේ තියෙනවා නම් මොනවද කියලා පේන්නේ නැහැ මම මෙතන මේක ටිකක් ටයිප් කරලා තියාගන්නවා හරි ඊළඟට තවත් ටෙක්ස්ට් බොක්ස් එකක් ඕනේ මෙන්න මේක දාගන්න ඒකත් මොනවද කියලා නම් පේන්නේ නැහැ present your works at මේ වගේ තියෙන්නේ නේද හරි තවත් ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා ඊළඟ ටිකක් ටයිප් කරගමු. absolute best. ඊළඟට දාන්න ඕන අකුරු ටිකට ඉතින් අපි සයිට් එකේ ඉන්නේ ගන්න මේ ටිකම කොපි කරලා අරගෙන ඇවිල්ලා මෙන්න මේ දේවල් ටික වෙනුවට මෙන්න තියාගන්න මෙන්න මේ අකුරු ටික වෙනුවට මම මෙන්න මේ අකුරු ටික ගෙනල්ලා තියාගන්නවා දැනට මම ඒක පොඩ්ඩක් පුංචි කරගන්න. හරි. ඊළඟට your headline here කියලා ටෙක්ස්ට් එකක් තියෙනවා. දැන් මේවා ඇත්ත ජීවිතේ පාවිච්චි කරද්දී ඔයාලට ඕනේ ඒවා ටයිප් කරගන්න අපි මේ ඉගෙන ගන්න තමා නිකන් මේ ටයිප් කරලා දාගන්න. your headline here කියලා එකක් තියෙනවා. මේ වගේම තවත් එකක් ඊට යටින් තියෙනවා. එහෙනම් මම මේකෙම ඩුප්ලිකේට් එකක් ගන්නවා. හරි. දැන් මේකේ මේ පිටුවේ තියෙන අවශ්‍ය කරන ටෙක්ස්ට් ටික හදාගෙන ඉවරයි. ඒ කියන්නේ ටෙක්ස්ට් බොක්ස් ටික හදාගෙන ඉවරයි. දැන් මම මෙතෙන්ට දාන ෆොටෝ එක WhatsApp group එකට දාන්න. නැත්නම් ඔයාලට සර්ච් කරලා බලලා කැමති එකක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒ ඔය ගහන ටෙක්ස්ට් එකේ මේ කොපියක් දානවා chat එකට. මම ඒක sample text කියලා site එකක link එකක් දාලා තිනවා. ඒ link එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. නැත්නම් ඕනේද? නෑනේ සර් link එක. sample text කියලා lipsum.com කියලා එකට දාලා නැද්ද? දාලා තියෙනවා. WhatsApp එකේද? ඔව් WhatsApp. ආ මම chat එක. ඌ මේ රෝණද? රෝණද? Zoom එකට දාන්න රුපියල් 20ක් ගන්න. අමතර ගාස්තු. ෆ්‍රී දාන්නේ WhatsApp විතර. හරි දාලා තියෙන්නේ. account number එක ගවන්න. හරි මේ ෆොටෝ එකක් දාන්න මේ වෙන ෆොටෝ එකක් නැතිනම් මේක දාන්නේ
ෆොටෝ එක කාව නේද? ලින්ක් ඕනේ කට්ටියට ඔන්න ෆොටෝ එකේ ලින්ක් එකත් දැම්මා. ෆොටෝ එකේ ලින්ක් එක කොහමද දාලා බෑ. පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න ෆොටෝ එකක් දාලා තිනා. ෆොටෝ එකේ ලින්ක් එකක් දාලා තිනා. කැමති විදිහකට ගන්න පුළුවන් WhatsApp එකෙන් නම් එහෙමයි නැත්තම් ලින්ක් එකකින් ගිහිල්ලා ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයාලා කැමති විදිහකට කරගන්න. ඒවා ඇත්තර වැදගත් දේවල් නෙවෙයි. දාග තමයි මේ ෆොටෝ එකක් දාගන්නේ කොහොමද කියන එක. ඇත්තර වැදගත් දෙයක් නෙවෙයි. හරි. අපි එහෙනම් අකුරු ටික ඉස්සල්ලාම පිළිවෙලට හදාගමු. සර්. ඔව් කියන්න. සර් අයියෝ වලට පින්තූර දානකොට විශේෂයෙන්ම ගෑනු නෑ පින්තූර දාන්නේ. අනේ දන්නේ. හදපු කට්ටිය ඉන්නවාන්න. ඊළඟ පාර හදද්දි මගේ ෆොටෝ ටිකක් ඔයාලා දාන්නම් ගෲප් එකට. හා සර්. පාවිච්චි කරන්න. කට්ටිය ඒවා දින් බලන ඉන්න වෙන. හරි. ඔන්න about කියන එක හදාගත්තා. අකුරු ටිකක් ලොකු කරා ෆොන්ට් එක ඇතුළ. ඊළඟට company කියන එක. ඒකත් අකුරු ටිකක් ලොකු කරගත්තා. ෆොන්ට් එක මං චුට්ටක් bold එකකට මාරු කරගන්නවා. දැන් ඉතින් මේවා කියලා දෙන්න ඕනේ නැහැ නේ කියන්නේ. අපිට කරන් ගියා. ආ රෙකෝඩින් එක දාපුවාම සර් සර්ලට කරන්ට් යන්නේ නැද්ද? ආ අපිට කපන්නේ. ඒ ඇයි ගේන හොස්පිටල් යන්නම්. ඉතින් කපන්නේ. අම්මෝ සර්. සර් VIP වගේ. සර් අපිට කපන්නේ. ඔයාලගේ හොස්පිටල් එකක්වත් මම හරි දෙනවද ළඟ? යුනිවර්සිටි එකක් තියෙනවා. ආ ඒකනේ. එහෙනම් ගයක් හදාගන්නකොට එහෙම බල්ල හදාගන්න ඕනේ. සර් ඉතින් අපි සර් කවුද දන්නේ මෙහෙම වෙයි කියලා රටට. කලින් දන්නවනම් එහෙම කරනවා. සරි මාතර යුනිවර්සිටි එක කරන්ට් යනවානේ. අනේ ඒක නම් හරියටම කියන්න දන්නේ කොහොම හරි හොස්පිටල් එකක් තියෙන නිසා තමයි අපිට නම් පව කට්ටයක් නැත්තේ. ඉතින් සර් කරාබ් පිටි ඉස්පිරිතාල ළඟ හිටියත් කරන්ට් එක කපනවානේ. නැත්තම් සර් නිල නිවාසයක් ඇති වෙන්නේ හැදී. හැබැයි මේ අහල පහල නෑ. සර් පොඩ්ඩක් බලන්න ගෝඨාංකගේ තාම මහගෙදරක් තියෙනවද කියලා ඔය හැදී. සමාහයට මං ඉන්න නිසා වෙන්නත් පුළුවන්. කියන්න බෑනේ. හරි මම අකුරු ටික හදාගෙන හදාගෙනන්නේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ වගේ නම් ඉතින් මං හිතන්නේ ඔයාලට ගැටලුවක් ඇති කියලා. සර් අර අර මේ හරියට සමාන වර ඉරි එක පෙන්වන්නේ නැංග මේ වර්ඩ් ඩේ තිබ්බේ නැහැ නේ සර්. වර්ඩ් එකේ පෙන්වෙන්නේ නැහැ නේ. නැහැ සර්. පෙන්වෙන්නේ. හරි නේද? මෙහෙම නේ තියෙන්නේ. හරි. මෙන්න මේ ලොකු ටෙක්ස්ට් බොක්ස් වල ෆොන්ට් කලර් එක ටිකක් අර අලු පාට වගේ එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම. සදර කියවන්න අමාරුයි. අනේ මන්දා. අර කලින් තිබ්බ පාට හොඳයි සර්. කලින් තිබ්බ කළු පාට. ඔව් සර් ඒක හොඳයි. يعني අන්න ඔය හොඳයි සර්. يعني කියවන්න අමාරු නෑනේ. හරි. එහෙනම් කොහොමද තියෙන්නේ? දැන් ඊළඟ වැඩේ කරගන්න අපිට දාගන්න වෙනවා මේ තියෙන අර කලින් දාපයක්. මුලින්ම දාගන්න ඕනේ ෆොටෝ එක. ෆොටෝ එක කොහෙද තියෙන්නේ? Google එකේ. right click කරා, copy image දුන්නා. paste කරා, PowerPoint එකට ඇවිල්ලා. දැන් මේ ෆොටෝ එක flip කරන්නවත් මොකුත් කරන්න ඕනේ නැහැ. එයා අර ඉන්න මේ මොකද්ද? angle එක හරි. දැන් කලින් ෆොටෝ එක අපි හරවලා තමයි මේ පැත්තට හදාගත්තේ. දැන් මේ ෆොටෝ එක නම් එහෙම අත්‍යවශ්‍ය නැහැ. අනිත් එක මේ ෆොටෝ එකේ වෝටර් මාක් එකක් තියෙන දේ ගණන් ගන්න එපා. අපි දැන් හැබැයි මෙයා හරියන්නේ නැහැ මෙතෙන් මේ සුදු පාටනේ බෑග්ග්‍රවුන්ඩ් එක. පොඩ්ඩක් ඉන්න වෙන ෆොටෝ එකක් බලන්න. සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති එකක් ගත්තා නම් මේක පැහැදිලිව පේනවා ලස්සනට. තප්පරයක් දෙන්න. හරි මම වෙන ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකට. කැමති එකක් දාගන්න එක ගැටලුවක් නෑ මේ. ඔයාලා කැමති ෆොටෝ එකක් පාවිච්චි කරන්න මම නිකන් දාන්න. ඔන්න ලින්ක් එකක් උයි ෆොටෝ එකක් උයි දෙකක්ම දාලා තියෙනවා.
ලිංක එක තාම දැම්මේ නැහැ. හරි. ඔයාලට කැමති පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි මම මේ ෆොටෝ එක කොපි කරලා ගෙනල්ලා දා ගන්නවා පවර් පොයින්ට් එක ඇතුළට. ඇතුළට දාලා මෙන්න මේ විදිහට සම්පූර්ණ ස්ලයිඩ් එක වැහෙන්න මෙන්න මෙහෙම හදා ගන්න. දැන් අපිට කරන්න දේවල් කීපයක් තියෙනවා. ෆොටෝ එකේ ඇන්ගල් එක නම් එයා ඉන්න පැත්ත හරිය ගැටලුවක් නැහැ හරවන්න දෙයක් නැහැ. පේනද? ෂෙයා කරන්න දී. පේනවා සර්. ඉන්න මම ස්ටොප් කරලා ෂෙයා කරන්න. දැන් කොහමද? දැන් හරිද? ආ හරි. දැන් මේ ෆොටෝ එක කොච්චර ලොකුවට තිබුණත් අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේකේ බලුවොත් එහෙම මේ ඒ ළමයා ඉන්න ඒරියා එක විතරයිනේ පේන්නේ. ඉතින් ඒ නිසා මම කරන්නේ පිච්චර් ෆෝමැට් එකට ගිහිල්ලා මේ පැත්තෙන් පොඩ්ඩක් මෙහෙට කපලා අයින් කරගන්නවා. දැන් ක්‍රොප් කරන විදිහ දන්නවනේ පිච්චර් ෆෝමැට් එක ටික ක්‍රොප් කරා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම එකපාරක් කියලා දුන්න නිසායි. ඔව් වර්ඩ් එකේ තිබ්බ ටිකමයි. ලොකු වෙනසක් නැහැ. දැන් මේ පැත්ත ක්‍රොප් කරද්දි මේ අකුරු ඉවර වෙන තැනක් වගේ දක්වා ඇවිල්ලා මම මේ වගේ තැනකින් නවත්ත ගන්නවා. දැන් මම කරපු ලොකු වැරද්දක් තමයි මෙච්චර ටෙක්ස්ට් බොක්ස් දික් කරපු එක. මෙච්චර දික් කරන්න එපා. ඩිසයින් එකේ හැටියට මේ ගානක් වගේ තමයි තියෙන්න ඕන ටෙක්ස්ට් බොක්ස් ටික. හරි. දැන් අපිට කරන්න වැඩක් තියෙනවා. ඔයාලට මතකයිද අපි මේ ෆොටෝ එක මේ කැපුවේ කොහොමද කියලා? මතකයි නේද? ක්‍රොප් කරලාගේ කරගත්තේ. ඒකම අනිත් පැත්ත කරන්න තමයි දැන් තියෙන්නේ. දැන් ඔයාලා කියන්නේ කරන්න ඕන විදිය ලේසිම විදිය කොහමද? ඉන්සර්ට් ගියා, ෂේප් එකට ගියා, මෙන්න මේ වගේ හේතුවක් වගේ එකක් ගත්තා, මෙන්න මෙහෙම ඇන්දා. ඊළඟට අපිට මෙයාගේ ඇන්ගල් එකත් අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මොකද කරන්නේ? ඉක්මනට 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 වෙලා යනවා. මැනේජ් ෂේප් එකට යනවා. නෑ ෂේප් ඒ කොහෙද මම මැනේජ් ෂේප් කියලා තියෙන්නේ. එමේ පාව පොයින්ට් එක නෑ. තියනවනේ. අර එඩිට් ෂේප් එකට බලලහන්. මේකද? මැනේජ් නෙවෙයි මර්ජ්. අන්න හරි මර්ජ් ෂේප් එකට. ඔහන් පිටිපස්සට දාගන්නවා. මර්ජ් ඒක අපි කරලා බලමු. ෆොටෝ එකක් එක්ක ෂේප් එකක් මර්ජ් කරන්න බෑ. අපි කරන්නේ මෙයාව සුදු පාට කරලා සෙන්ටු බැක් කියලා දෙනවා. සුදු පාට කරා, අවුට්ලයින් එකත් අයින් කරා, රයිට් ක්ලික් කරා, සෙන්ටු බැක් කරා. දැන් හැබැයි ෆොටෝ එක ආයෙත් තිබ්බා වගේ පේනවා. දැන් මොකද කරන්න ඕනේ? ෆොටෝ එක සෙන්ටු බැක් කරන්න. වැඩේ හරි. ඊළඟට මෙතන සුදු පාට පොඩි ඊතල මේ ඊතලයලු මේ සුදු පාට කොටසක් ෆොටෝ එකේ කපලා වගේ අයින් කරලා තියෙනවා. කලින් එකට කරේ මොකද්ද? ත්‍රිකෝණයක් දැම්මේ. මේකටත් ඉන්සර්ට් ගියා. ත්‍රිකෝණයක් දාගන්න පුළුවන්. ඒකම කොපි පේස්ට් කරගත්තම හරිනේ මොන පින්තූරෙ තිබ්බේ ඒක. ඔව් ඒක දාන්න පුළුවන්. මම ඉතින් උගන්න එක නැහැ හින්දාම දාලාම වෙන්නන්න. ඔයාලා කරනකොට ඒකේ කොපියක් ගන්න බොරුවට අඳින්න ඕනේ නැහැ දෙක. හරි. මේ විදිහට හරවගෙන අංශක 90ට තියාගන්න ඕනේ. මෙයව shape format එකට ගිහිල්ලා සුදු පාට කරලා outline එක අයින් කරමු. හරි. දැන් ඒක ඇරලා හදාගෙන ඉවරයි. ඊළඟට අකුරු ටික ගන්නට කවන්න මම මේක මෙතනින් තියාගන්න. ඒකට බලා ගන්න හරි ලේසි. හරි. දැන් දාගන්න ඕනේ. මේ වගේ shape ටිකක් දාගන්න තියෙන්නේ. හරි ලේසි. insert එකට ගියා. මුලින්ම මේ ලොකු ෂේප් එක දාගමු. හරි. මේ වගේ රෙක්ටැන්ගල් එකක් කරගෙන මම කිව්වා පටියක් ඉස්සලා මැද ගන්න කියලා. කලින් එකම තමයි මේ අනිත් පැත්ත කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉරත් එක්ක මෙතන තියෙන ඉරත් එක්ක සමපාත විදිහට ගන්න තියාගන්න. සමපාත වෙන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් කරකලා හදාගන්න. දැන් මෙයාට දශමයක් විතර වෙනසක් තියෙනවා. ඒ වගේ වෙලාවට පුළුවන් අපිට මේ විදිහට හදාගන්න. අන්නම හදාගන්න පුළුවන්. අපිට කීබෝඩ් එකේ තියෙන arrow keys පාවිච්චි කරන්න පුළුවන් උඩට පහළට යන්න මේ වගේ සියුම් තැන්වල. හරි. දැන් මේකෙන් ස්ලයිඩ් එකෙන් එළිය තියෙනව කපලා අයින් කරන්න ඕනේ.
මොකක්ද එකට කරන්නේ insert එකට ගිහිල්ලා තවත් shape එකක් කරා මොකද කරන්නේ අනවශ්‍ය කෑල්ල වහලා දාන්න මේ විදිහට අනවශ්‍ය කොටස් වහලා දාන්න ඕනේ shape පාවිච්චි කරලා ඊළඟට shape ටික ඔක්කොම තෝරගන්න ඕනේ කියන්නේ වහපු කැලේ ටිකයි අපිට තියන්න ඕනේ ටිකයි ඔක්කොම මේ දේ තෝරගන්න ඊළඟට merge shape එකට ගිහිල්ලා fragment කියනේ click කරා දැන් අපිට පුළුවන් අනවශ්‍ය කැලේ එකින් එක delete කරන්න මේක එපා මේක එපා මේක එපා මේක එපා ඔන්න එක shape එකක් දාගෙන ඉවරයි දැන් තවත් shape දෙකක් දාගන්න තියෙනවා මම ඒ shape දෙකට මේ වගේ එකක් copy කරලා අරන් ඉන්න හැබැයි පැත්ත වෙනස් නේ හරි පැත්ත වෙනස් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ පැත්තේ දකුණු අත පැත්තේ යටම තියෙන ඩොට් එක ක්ලික් කරගෙන අනිත් පැත්ත ගහන්න මේ විදිහට මේ දැක්කනේ පැත්ත මාරු කරන්න පුළුවන් shape වල හරි මම ඒක ගෙනල්ලා මෙතනින් මේ විදිහට තියාගන්නම් මේ විදිහට මෙයාගෙම ඩුප්ලිකේට් එක control d press කරලා තව එකක් මෙතනින් තියාගන්නම් මෙන්න මේ විදිහට දැන් චූටි දෙයක් කරන්න තියෙනවා ඊට කලින් මම මේ දෙන්නගේ අනවශ්‍ය කොටස් දෙක කපලා අයින් කරනවා insert ගියා shape ගියා rectangle එක අරගෙන මේ විදිහට වහ ගන්න ඕනේ අනවශ්‍ය කොටස් දැන් මේ shape දෙකම click කරලා merge shape එකෙන් fragment මේ දෙන්නා click කරා merge shape එකෙන් fragment අනවශ්‍යය click කරා delete කරා මේක ඇල්ල එපා මේකත් එපා මේකත් එපා දෙන්නටම දෙන්න ඕනේ තැඹිලි පාට එහෙනම් shape format එකට ඇවිල්ලා shape fill එක තැඹිලි පාට කරා outline එක නැති කරා මෙයාගෙත් shape fill එක තැඹිලි පාට කරා outline එක නැති කරා format shape format pane එක මෙතනින් click කරලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ මුල්ලෙම තියෙන රත්තම් right click කරලා format shape එකට යන්න පුළුවන් ওই ක්‍රම දෙකටම යන්න පුළුවන් හරි මම format pane කියන එක click කර ගන්නවා ඊළඟට transparency කියන එක තමයි චුට්ටක් වැඩි කර ගන්න ඕනේ දැන් මෙතන මේ මම පාවිච්චි කරලා තියෙන ෆොටෝ එකේ හැටි ට්‍රාන්ස්පරන්ට් වැඩි කරයි කියලා මුකුත් පේන්නේ නැහැ. මොකද පිටිපස්සෙන් මුකුත් නැහැ නේ බිත්තියෙන් තියෙන්නේ. ඒ නිසා පේන්නේ නැහැ. හරි. ඔය දේ තියාගමු. දැන් මෙතන චූටි ලයින් එකකුත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. දැන් අපි ඇත්තට හිතුවේ නැතුණාට ඒක ඒ ලයින් එක ඇත්තටම තියෙන මෙන්න මේ විදිහට. ඒක zoom කරගෙන තමයි හදා ගන්න වෙන්නේ. ගොඩක් මේ විදිහට රොටේට් කරලා මෙයා මෙතනින් ගන්න තියලා මෙතනින් දැන් ලයින් එකක් එන්න ඕනේ. මේක ඇතුළට සෙට් වෙන. එහෙනම් අපිට insert එකට ගිහිල්ලා චූටි rectangle ලා හීනි rectangle ලා කැඳ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් කරගලා හරිද? ඊළඟට මේ ඉරත් එක්ක සමපාත වෙන්න ගෙනල්ලා තියා ගන්න ඕනේ. සමපාත කර ගන්න ගමන් චුට්ටක් මහත් කර ගන්න. එතකොට ලේසි. හරි. ඔන්න දැන් සමපාතයිනේ. shape fill එකක් දුන්නා. outline එකත් අයින් කරා. මෙයා පොඩ්ඩක් මේදර කෙට්ටු කරගත්තා shift එක ඔබාගෙන සෑරෝ කීස් උබන්නේ එතකොටත් මහත අඩු වෙනවා වැඩි ආ උනේ එදා ඔයා කිව්වා මට ඒක ගන්න ගියේ නැහැ සෝ ඔය මේක ඔබාගෙනත් පුළුවන් ඔය ෂෝට් කට් කීස් එක පොතක ලියාගන්න එතකොට ලේසි ආ හරි නේද ඔක්කොම ටික තියෙනව නේද දැන් ස්ලයිඩ් දෙකේ තියෙන්නේ හරි ඔන්න අපි දෙවෙනි ස්ලයිඩ් එකත් හදුවා මේකෙ මෙච්චර සංකීර්ණයි වගේ පේන්නේ මම මේ දිග ටෙක්ස්ට් දාගෙන ඒකයි සර් ෆෝමැට් බ්‍රෂ් එකිනොත් මේ ෂේප් වලට මේ කලර්ස් දාන එක පේස්ට් කරන්න පුළුවන්ද ෆෝමැට් මොකද්ද ෆෝමැට් මේ මේකද ඔව් සර් ෆෝමැට් පේන්ට් එකද ඔව් සර් කො පුළුවන් අපි දැන් හිතමු මේකට කළු දැම්මා කියලා ෆෝම් එකට ඇවිල්ලා ෆෝමැට් කියන එක ක්ලික් කරලා ගිහලා මෙයාට දැම්මොත් මෙයාත් කළු වෙනවා එහෙම දාන්න පුළුවන් හරි ඔන්න අපි දෙවෙනි ස්ලයිඩ් එකත් හදාගත්තා මොන හරි මේ ස්ලයිඩ් එක හදාගෙන නැද්දි ගැටලුවක් ආවද ඔයාලට දැන් හැදුවේ නැහැ සර් හැදුවේ නැහැ නේ අදම කට්ටිය කවුද ඉන්නේ ඔය පළවෙනි එක හැදුවා දෙවෙනි එක දැන් හැදුවේ නේ ඔයගේ භාගයේ හැදුවේ හරි කමන්න හදන්න මම ටිකක් වේගෙන් කරේ මේක මේ මං හැමදාම වැඩේ පටන් ගන්නවා ස්ලයිඩ් ෂෝ මේ සයිඩ් 10ක් 15ක් හදනවා කියලා හැමදාම දෙකයි නිකර කරගන්නේ ඔව් සර් ඉන්නක් ඉදර ගිලුවා අද නම් පුළුවන්. අද පහක් හයක් කරමුද මේ පන්තිය පොඩ්ඩක් ගියාට කමක් නැහැ නේ. කමක් නැහැ සර්. ඒක තමයි. දැන් සර් කමක් නැහැ නේ සර්. මොකද? පොඩි ළමයි නෙමෙයි නේ සර් 10 නිදා ගන්න ඉතින්. පොඩි ළමයි ඉන්නවනේ සනුත් එහෙම ඉන්නවනේ අපේ හතරේ පන්තියේ නේ සනුත් ඉන්නේ. 12 වෙනකන් උනක් පුළුවන්. ආලයන් ගන්න ඕනේ. සෞන්දර්ය විභාගේ. ඕ විද්‍යාවයි නාට්‍යයයි සෞන්දර්යය.
නෑ අයිටි බුද්ධාගමයි. ආ වෙනස් ඇතිස ඒක සෝරි. ආ වාරට වාරි බගනේ මේ ලස්සන. ඔව් සර්. දැන් සාපුඩත් වාරි වගේ තියෙන්නේ. කොහොමද ලේසිද? ටිකක් ඉදරද සර්. හැබැයි වාරට හරි අසාධාරණයක් වෙන්නේ නේද මේ. उपरीम हतरे पहे दवास මේ ළඟට නෙවෙයි ගොඩක් ඈත. ආ ඈත. ඔයාලා මුළු ලංකාවම නිවාඩු දුන්නා මේ දවස් දෙකයි. ඔව් දවස් දෙකයි මට මතක හැටියට. එහෙම අපි සටියක් නිවාඩු වල තිබ්බේ සර්. අනසිංහ ප්‍රේමදාස ගානද? නෑ ඒ කාලේ නෙවෙයි බං මං ඉස්කෝලේ ගිහින්. එහෙනම් සර්. අනසිංහ ප්‍රේමදාස. මට කී වයස කීයක් කියලා හිතන් ඉන්නේ? 45ක්. महिंद राजपक्ष महाराजानो वेंड कालिंग काल एगेन दिदास दहाईड कालिंग या महाराजानो ने दिदास दहाईड युद्ध वर करला ओच इंदु अक्के वगा वगा आई बो वे महाराजानो नी गया एगेन दो या महाराजानो अरे यारी इसवेट्ट कट गी हिला ताट टेक्स बोक्स का कर गेन मिन्न में विदियर दागा सर टेक्स्ट बुक के को टेक्स्ट बुक से ऐसे डाला अन स्लाइड देखे तेरे यहाँ कोई पेस कर गाने बुलवान ओ गाने बुलवान ही थी वो यार लाइफ में गाने मांग करने का हरी नहीं हरी और नहीं कक दागा ता इलाग टा ता टेक्स्ट बुक से गाना दान नहीं जिंग इंसर्ट एक गिल गाना दान नॉन इंसर्ट एक गिल गाना नहीं जो बिजनेस मेकर ටිකක් බෝල්ඩ් ෆොන්ට් එකක් දාගන්න. ඔයාලට මේ මේ මම මේ බෝල්ඩ් ෆොන්ට් දැමට මෙතනින් බෝල්ඩ් කරන්න පුළුවන්. එතනින් කරාම චුට්ටයි බෝල්ඩ් එකේ නේ නිසා තමයි මම මේ බෝල්ඩ් ෆොන්ට් එකම දාගන්නේ. ඒ කියන්නේ අර පාවිච්චි ෆොන්ට් එක අනුව වෙනස් වෙන මේ ෆොන්ට් එක ගෝතම්. වා ඒක නේ අහන්නේ. ගෝතම් සිටි එකද නැත්නම් ගෝතම් ෆොන්ට් එකද සර්? ගෝතම් ෆොන්ට් එක. ඔයා ඒක නේ අහන්නේ කි? ඔව් සර්. මම මට දැනුණා. මට අර තියෙනවනේ මොකක්ද ඒකට කියන්නේ මොන ඥානියද ඥානය පරිත්‍ත විඥානයද මොකද්ද නේද ඒකට කියන්නේ ඔව් සර් හරි බරපතල වචනයක් තියෙනවා මට දැනුණ අහන්න යන්නේ ඒක තමයි කියලා ඒකයි පැනල කිවි ගෞතම කියලා හරි ඔන්න ටෙක්ස්ට් ටිකක් හදාගෙන ඉවරයි යටින් තියෙනවා ටිකක් අලුත් කොටසක් හදාගන්න ටිකක් ලුක් කරගන්නම්කො මේක හරි ලේසි ඉතින් මේවයි කරන්නේ ඉන්සර්ට් ගියා ෂේප් එකට ගිහිලා ඉතින් කොටුවක් ඇඳ ගන්න මෙන්න මේ විදියට එකලා එකට දාන්න ෆිල් කලර් එක විදියට ලා අලු පාටක් මෙන්න මේ වගේ එකක් නා ඒකත් වැඩි ලාම එක දාන්න මෙන්න මේක අවුට්ලයින් එක අයින් කරන්න ඊළඟට ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මෙන්න මේ විදියට ටයිප් කරගන්න තියෙන්නේ 33k මේකේ ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න ගොඩක් ලොකු කරගන්න මෙන්න මේ විදිහට ඊළඟට ෆොන්ට් එකත් මාරු කරගන්නම නම් ගෞතම් එකෙන්නේ ඩිසයින් එක කරන්නේ මම ගෞතම් එකෙන් තමයි ඔක්කොම කරන්නේ ඔයාලත් ඒක එහෙම කරනවා නම් හොඳයි අර එකම ෆොන්ට් එකකින් යනවා නම් හොඳයි එක එක ෆොන්ට් පාවිච්චි කරද්දී ඉතින් ප්‍රොෆෙෂනල් ගතියක් නැහැ හරි මේක 29 නේ මම මේක 29 කියලා හදාගන්නවා ඊළඟට මේ දෙන්නගේ අකුරු වල පාට තැඹිලි පාට වෙන්න ඕන. අන්න තැඹිලි පාට කරා. ඊළඟට යටින් තියෙන ඕනේ චූටි ටෙක්ස්ට් බොක්ස් දෙකක් ඉන්සර්ට් ගියා. ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා. මෙහෙම ඇඳා. ප්‍රොජෙක්ට්. මේකටත් හෝම් එකට ගිහිල්ලා ෆොන්ට් එක මම මාරු කර ගන්නවා ගෞතම් එකට. අකුරු චුට්ටක් ලොකු කරගා. හරි ඊට පස්සේ යටින් තියෙන කස්ටමර් කියලා
අකුරු ලොකු වැඩියා වැඩි වගේ නේද මේ දෙක. දැන් ඕක යන. මේ channel එකේ දාගෙන video edit කරන එක මේ PC එකද? මොකද්ද මොකද්ද? video edit කරන එක? ඒකේ channel එකේ දාලා තියෙන video edit කරන මේ software එකක් ගැන. ඔව් මම කරන මේ video 90%ක්ම desktop වලට තමයි කරන්නේ. desktop ඒ කියන්නේ windows වලට තමයි කරන්නේ. ඒ video එක දාලා තියෙන්නේ මේ PC app එකක් PC software එකක් නේද? ඔව්. ඔයා කියන්නේ අර MB35 software එකද? ඔව්. ආ. ඒකේ නම ice cream video editor. ice cream වගේ රහිතයි ඒක. ඒක හොඳයි මේ පොඩි දෙයක් කරගන්න. හරි. මේ කොටස හදාගන්නදී ගැටලුවක් නැහැ නේද? සරල දෙයක් තියෙන text box එකක් දැම්මා විතරයි අලුතින්. මෙතෙන්දි කරේ shape එකක් දැම්මා text box 3ක් sorry text box 4ක් දාලා තිනවා. මේ වගේදී size සහ color සනස් කරලා තිනවා. හරි සරලයි කොච්චර කොහොම paint දෙන්නත් මේව ඇතුලේ තියෙන්නේ shape සහ text box photos. කොච්චර තමයි. සර් ටිකක් විනාශ විදියට හිතන්න ඕනේ. ඔව්. තුමේ අර පිටසක් වලින් ගෙනා වගේ දේවල් නැහැ ඉතින්. ඇතුලේ තියෙන දේවල් ටිකම තමයි හෙට මෙහෙට කරකන්නේ. හරි පොඩ්ඩක් ඉන්න මේ මේකට ගැලපෙන ෆොටෝ එකකුත් මම ඔයාලට ගෲප් එකට දාන්නම්. ඔයාලා සර්ච් කරලා වෙන එකක් ගත්තත් කමක් නැහැ. හරි ඔන්න ලින්ක් එකයි ෆොටෝ එකයි දෙකම දාලා තියෙනවා කැමති කට්ටියට ගන්න පුළුවන් නැත්නම් වෙන එකක් පාවිච්චි කරන්නත් පුළුවන් හරි මෙන්න මේක තමයි ෆොටෝ එක මම තෝරගත්ත මේකත් සුපුරුදු විදිහටම අපිට පුළුවන් මේකේ අනවශ්‍යයි කියලා හිතන කොටස් ටික කපලා අයින් කරන්න මේ පැත්ත වැඩක් නැහැ නේ ඇත්තට බිත්තිර ඇතුළේ ඉන්න කොටස් මම පිච්ච ෆෝමැට් එකට ගිහිල්ලා crop කියන එක අරගෙන මේ වගේ මෙතෙන් දෙතර වගේ නම් කපා ගන්න. එතකොට මෙයා වගේ line එකක් තියලා මේ විදිහට මෙයාගේ size එක වැඩි කරගන්න. හරි මම මේ photo එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්කෝ නැත්නම් අපහැදිලිනේ මේ වැඩි. හරි මෙහෙම තියාගන්නම්කෝ. දැන් පොඩ්ඩක් ඉන්න අකුරු කොච්චරක් තියෙනවද? මේ හරියට වගේ නේ. හරි කමන්න. හරි මේක මෙහෙම තියාගමුකෝ. දැන් මෙතෙන්දිත් අපිට අර කපන්න පාවිච්චි කරන්න පුළුවන් ෂේප් එක. කිසිම ගැටලුවක් නැහැ. ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකක් අරගෙන මෙන්න මේ වගේ ෂේප් එකක් අරගෙන එහෙම අඳින්නයි තියෙන්නේ. හදලා මේක අනිත් පැත්ත අරවන්න. දැන් මොකද මේක කැපෙන්න ඕන අනිත් පැත්ත අනිත් අතට මේ අතට කැපෙන්න ඕන. මම මේ අතට තියාගෙන මෙන්න මෙහෙම හදාගන්න. ඇන්ගල් එකක් වෙනස් කරගන්න පුළුවන්. හරි. කොහොම තියාගෙන මොකද්ද කරන්නේ? ෂේප් ෆිල් එක සුදු පාට කරනවා අවුට්ලයින් එකත් no outline දෙනවා මෙයා වගේ right click කළා මොකද්ද send to back ඊට පස්සේ photo එක ඊපස්සේ photo එක send to back send to back කරනවා ඔන්න වැඩේ හරි ඊළඟට අපි මේ තියෙන දේවල් ටික දාගමු මුලින්ම දාගන්න ඕනේ මෙතන සුදු පාට කොටුවත් ඇඳගමු කොටුව නෙමෙයි ත්‍රිකෝණය වගේ කැල්ල insert ගියා දැන් ත්‍රිකෝණයක් ගත්තා මේ හරියෙන් යන්න ත්‍රිකෝණ අනිත් පැත්ත ගහ ගන්න ඕනේ මේ විදියට වේගෙ වැඩිද? නෑනේ. ෂේප් නේ. නෑ සර්. අරයි මේ එකම දේවල් ටික නිසා මම මේ ටිකක් වේගෙන් කරන්නේ. හරි. මේ විදිහට ත්‍රිකෝණ කැල්ලකුත් දාගත්තා. දැන් ඔන්න ෆොටෝ එක නම් හරි. දැන් අර තැඹිලි පාට ෂේප් ටික දාගමු. මෙතෙන්ට දා ගන්න ඕනේ ත්‍රිකෝණයක්. ඉන්සර්ට් ගිහිල්ලා ෂේප් එකෙන් ඒක අරයි මොනවද ඒවට කියන්නේ මේ 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 ඍජුකෝණ ඍජුකෝණී මොකද ඒවට කියන්නේ? ත්‍රිකෝණීය ත්‍රිකෝණ ත්‍රිකෝණී ඒක උඩ මොන
ඍජුකෝණ ත්‍රිකෝණේ හරි ඒවා එකක් නෙවෙයි නේද තියෙන්නේ නෑනේ නිකන් ත්‍රිකෝණයක් නේ මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ ආ ගොඩක් ඉන්න බලන්න ආ හරි 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 මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් ත්‍රිකෝ මේ කහපාට ඩොට් එකක් තියෙනේ ඩොට් එකෙන් අපිට හදා ගන්න පුළුවන් ත්‍රිකෝණේ ඇඩේ චුට්ටක් එහෙට මෙහෙට කරලා මෙන්න මේ විදියට අපි shape එක click කරලා send to back කරනවා send to front කරන්න ඕනේ send to back දුන්නොත් පිටිපස්සට තල්ලු වෙනවා friend to front කියන එක මේ දුන්නොත් එහෙම ඉස්සරහට send to back කරොත් නේද අර shape එකේ හැඩයට පින්තූර කැපෙන්නේ මෙහෙමයි ඒ කැපෙනවා නෙවෙයි අර shape එකෙන් වැහෙනවා සුදු පාටින් එතකොට සර් back එක දෙන්න ඕන front එක නේ දෙන්න ඕන සර් back එක දෙන්න ඕන ඒ සර් back එක දුන්නාට අපි කැපෙන්නේ නැහැ නේ ආ ඒක මෙහෙමයි වා කරගෙන හරි මට තේරෙනවා වෙලා තියෙන දේ මෙහෙමනේ උනේ ඒ කියන්නේ පික්චර් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ ඔයා දැන් අර මොකද්ද ෂේප් එක සෙන්ඩ් බැක් කරාට පස්සේ ආයෙත් ෆොටෝ එක සෙන්ඩ් බැක් කරා. ඒකට තමයි ෆොටෝ එක යන්නේ ආයෙත් ෂේප් එකෙන් පිටිපස්සට. ආ හරි. හරි. මම මේ විදිහට ත්‍රිකෝණයක් දාගත්තා. මේ ත්‍රිකෝණේ කල එකත් මම තැඹිලි පාට කරගන්නවා. කරපු විදිය සුපුරුදු විදියට. අවුට්ලයින් එකත් අයින් කරනවා. ඊළඟට ඊළඟට අපි දාගන්න ඕනේ මේ වගේ ෂේප් කෑල්ලක්. ඒ වගේ ෂේප් කෑල්ලන් අපි මෙහෙටත් දාපු නිසා මම මේකක් අරන් එන්නම්. මේ වගේ එකක් මේකමනේ දාන්න තියෙන්නේ. ඔයාලා ඒක ඇඳ ගන්න. හරි. ඔන්න මේ ෂේප් කෑල්ලක් දාගත්තා. ඊළඟට මෙතන ඒකට මේ ග්‍රේ කලර් එකෙන් ලයින් එකක් ඇඳලා තියෙනවා. මම ඒ ලයින් එකත් ඇඳ ගන්නම් ෂේප් එකක්ම පාවිච්චි කරලා 2D රෙක්ටැන්ගල් එක. අපිට ලයින් එකක් අඳින්න පුළුවන් ලයින් එක වඩා මම රෙක්ටැන්ගල් එකක් අඳින එක ලේසි. හීනියට මෙන්න මෙහෙම. ඇඳලා මෙන්න මේ පොඩ්ඩක් ඇල කරලා, ඒ කියන්නේ ඇල කරනවා කියන්නේ නිකන් ඇල කරන්න එපා. මේකට සම්පාත වෙන්න ගන්න නැත්නම් කැතයි. මෙන්න මෙහෙම තියාගන්න. හරි දැන් මේක චූටි කරගත්තට පස්සේ අමාරුයි මෙයාගේ උස හදාගන්න. ඒ නිසා පොඩක් මහත් කරගෙන මෙයාගේ උස හදා ගන්නවා. මෙන්න මේ විදිහට මේක ගාන්නව තිබ්බේ නැහැ කියලා ගැටලුවක් නැහැ. නිකන් අපිම තියාගමු. උස හදාගද්දි පොඩ්ඩක් ලොකු කරලා හදා ගන්න. එතකොට ලේසි වාරට. හරි. දැන් ෂේප් ෆිල් එක මම දෙනවා ග්‍රේ කලර් එකක් මෙන්න මේ වගේ. ඊළඟට අවුට්ලයින් එකත් අයින් කරගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් දැන් අපි සෙන්ටු බැක් පාවිච්චි කරන්නේ සෙන්ටු ෆ්‍රන්ට් පාවිච්චි කරන්න අවස්ථාව. මෙන්න මේ ෂේප් දෙක තියෙනවානේ මේ තැඹිලි පාට ෂේප් දෙක. මේ දෙක තියෙන්න ඕනේ මේ ඉරට ඉස්සරහින් නේද? මොකද මේ ඉරේ අනවශ්‍ය කොටසු පේනවනේ. නේද? කියන්න. ඉස්සරහින් නේ තියෙන්න ඕනේ. දැන් සෙටුඩි මේ ඒක ඉස්සරහට කරන්න ඕන නම් ෂේප් එක ක්ලික් කරලා ඉස්සරහට කරන්නේ කොබන්න ඕනේ. මොකද ඒ කියන්නේ සෙන්ටු ෆ්‍රන්ට්. ෆ්‍රන්ට්. හරි. හරි දැන් මේ අයි මං කියනවා මෙන්න මේ ෂේප් දෙක තියෙන්න ඕනේ ඉරට වඩා ඉස්සරහින් ඉන්නේ. ඔයාලා හිතන්නකෝ මේ තියෙන්නේ මේ මේ කඩදාසි කොළ කියලා. කඩදාසි කොළ වලින් කපපු මේ හැඩතල කියලා හිතන්නකෝ. එතකොට මේ අපි චූටි ඉරපොත් කඩදාසි කොළකින් කපලා තියෙනවා. එතකොට මේ ඉර වගේ කෑල්ල තියෙනවා ත්‍රිකෝණයට පිටිපස්සෙන් තියා ගන්න ඕනේ. ඒ වගේම මේ යටින් තියෙන මේ ෂේප් එකටත් පිටිපස්සෙන් තියා. එතකොට තමයි මේ මැද තියෙන කෑල්ල විතරක් පේනලා මේ මේ අනිත් කොටස් දෙක පේන්නේ නැතුව යන්නේ. හරි. එහෙනම් ෂේප් එක උඩ රයිට් ක්ලික් කරලා bring to front කියන එක දෙන්න. එතකොට ඉස්සරහට මේක උඩ රයිට් ක්ලික් කරලා bring to front කියන එක දුන්නා. ඔන්න ඉස්සරහට ආවා. වැඩේ ඉවරයි. වැඩේ ඉවර නැහැ. තව කැල්ලක් තියෙනවා. ඉතින් මෙන්න මේ shape එක දාගන්න ඕනේ. හරි. ඒක හරි සරලයි. insert එකට ගියා. shape එකක් ගත්තා. rectangle එක ටිකක් මහතර මේ වගේ ඇඳ ගන්න. ඇඳගෙන මේක හරව ගන්න මෙන්න මෙහෙම මේ ඉරත් එක්ක සමපාත වෙන්න තියාගන්න. මෙන්න මේ මේකට සමපාත වෙන්න ඕනේ නැත්තම් කැතයි. ගානට තියාගන්න තමයි තියෙන්නේ. එහෙම. හරි. මතක ඇතුව මේ වගේ දෙයක් කරනකොට මේක සම්පූර්ණයෙන්ම එළියට ගන්න මේ විදියට. මේ පැත්තෙනු සම්පූර්ණයෙන්ම එළියට ගන්න. මෙයාගේ මහත පොඩ්ඩක් අඩු කරගමු මේ ගානට වගේ. හරි දැන් මේක එළියට තියෙන කෑලි කපලා අයින් කරන්න insert එකට ගිහිල්ලා shape එකක් අරගෙන වහලා දාන්න ඕනේ අනවශ්‍ය කෑලි. මේකට තෝරන්නේ නැහනේ. slide එකේ හැප්පෙන්නම ගේන්න මේක. මෙන්න මෙහෙම හප්පා ගන්න වෙයි. ඊළඟට තවත් shape එකක් අරගෙන මේ විදිහට
අනවශ්‍ය කෑල්ල වහලා දා. හරි. දැන් මේ තුන් දෙනාම සිලෙක්ට් කරලා අපිට පුළුවන් shape format එකට ඇවිල්ලා මෙතනින් fragment කියන එක දෙන්න. දැන් කරන්න තියෙන අනවශ්‍ය කෑල්ල එකින් එක delete කරන්න. මේ කෑල්ල එපා, මේ කෑල්ලත් එපා, මේ කෑල්ලත් එපා, මේ කෑල්ලත් එපා. දැන් මෙයාට අපි දෙනවා color එක මොකද්ද? තැඹිලි පාට. මේක no outline. ආ මෙයාට ටිකක් තද තැඹිලි පාටක් තමයි දීලා තියෙන්නේ. අපි හින්දා මේ තද එක තෝරගන්න. ඊළඟට format pane එක මෙතනින් click කරලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ shape format එකේ දකුණු අත පැත්ත අන්තිමට තියෙන එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් right click කරලා format shape එකට යන්න පුළුවන්. ගිහිල්ලා කරන්න තියෙන transparent එක චුට්ටක් වැඩි කරගන්න එක මෙන්න මේ විදිහට. ඔන්න ඒ slide එකත් අපි හදලා ඉවරයි. මෙන්න තියෙනවා අපි බලාගත්තු design එක. යටින් තියෙනවා අපි හදපු design එක. කොච්චර මොන විදිහට පෙරුණත් අන්තිමට මේක ඇතුලේ තියෙන ෆොටෝ එකකුයි ටෙක්ස්ට් බොක්ස් ටිකකුයි ෂේප් ටිකකුයි විතරයි. වෙන කිසිම දෙයක් මේක ඇතුලේ නැහැ. කට්ටි හැදුවද මොකද? තත්වේ. එන සරලයි නේද? හරි සරලයි. පොඩි දෙයක් තියෙන්නේ. හැබැයි විනාව යනවා නේද? කාලේ චුට්ටක් ගත වෙනවා. මෙහෙමයි. ඔයාලා මේක හුරු වෙනකොට ටික 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 වෙලා වඩු වෙනවා. මේ ට්‍රාන්ස්පරන්ට් එක අඩු කරන්න ඕන කියලා අදහසක් ගත්තා. මේ ෆොටෝ එකේ මේ කැල්ල පෙන්වන්න නැති වෙන්න යටින් ලොකු ෂේප් එකක් දැම්මා. ඉතින් මේ විදිහට අදහස් ටික ඔළුව එකතු වුණාම ඉක්මනට ඉක්මනට හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් කරන්න තියෙන්නේ අද අපි මේක කරේ මහ අමුතු වැඩක් නෙවෙයි. Google එකට ගියා ෆොටෝ එකක් ගත්තා ඒක බලාගෙන හැදුවා. ඒකනේ කරේ නිකන් ඉන්න වෙලාවට හදන්න. මේවා මේ ඉන්ටර්නෙට් එකේ විකුණන්න දාලා තියෙන ඒවා අපි මේ හදන්නේ. මේකක් ඩොලර් 20ක් 30ක් වෙනවා. දැන් ඩොලර් එකේ අගයත් එක්ක බලපුවම මේකක් රුපියල් 6-7000ක් වෙනවා වටිනාකම. මේ 6-7000ට ගන්න තියෙන එකක් තමයි මේ අපි නිකන් හදන්නේ. යා වොනසේ ගුණන්නේ. ඒ එක එක සයිට් තියෙනවා. මම ඉස්සරහට පොඩ්ඩක් සයිට් දෙකක් තුනක් පෙන්වන්නම් ඔයාලට. එම් කරන්න පුළුවන්. අපි දැන් තව එකක් ඉක්මනට හදමුද slide එක. හරි අලුත් ස්ලයිඩ් එකක් ගත්තා. මේක ඇතුලේ ඉන්න කට්ටිය ඔක්කොම මකලා දැම්මා. මට බලා ගන්න ඕන ස්ලයිඩ් එක මම මේ විදිහට. ඕ ඕ ඒ මොකක්ද ඒ? සෝරි පොඩ්ඩක් ඉන්න. ඒකට හේතුව තමයි අපි මේක ලොකු කරගෙන වෙන්නේ. පොඩ්ඩක් පුංචි කරගන්න. ඒකට ලේසි. හරි. දැන් මේ ස්ලයිඩ් එක තමයි හදන්න තියෙන්නේ. අපි මුලින්ම ටෙක්ස්ට් බොක්ස් ටික හදාගමු. ඉන්සර්ට් ගියා. ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තා මේ පැත්තෙන්. අඳගත්තා. ටයිප් කරා. what we do කියලා එකක් තියෙනවා. ඊළඟට තවත් ටෙක්ස්ට් බොක්ස් එකක් ඕනේ. ඒක ඇතුලේ තියෙන්න ඕනේ activity 1 කියලා. ඊළඟට activity 2 activity 3 විදිහට තුනක් sorry තව දෙකක් හදා ගන්න ඕනේ. 2 3 හරි. දැන් මේ what we do කියන එක අකුරු home එකට ගිහිල්ලා font size එක වැඩි කර ගන්නවා මේ විදිහට. font එක මම පාවිච්චි කරේ ගෝතම් font එක. ඒක medium එකට දා ගන්නවා. මෙහෙම තියා ගන්නවා we do කියන එක විතරක් තැඹිලි පාට කරගන්න. එහෙනම් we do කැල විතරක් මේක සිලෙක්ට් කරගෙන ෆොන්ට් කලර් එක තැඹිලි පාට කරගන්න. දැන් මේක යටින් 2t text එකක් තියෙනවනේ මම මෙන්න මේක අරගෙන ඉන්නම් ලේසි. මම මේක කොපි කරගෙන ඇවිල්ලා එතන යටින් තියා ගන්නවා මේ විදිහට. දැන් ඔයාලට පේන ඇති මේක align වෙලා තියෙන්නේ දකුණු අත පැත්තට. එහෙනම් අපිට පුළුවන් ගොඩක් ලේසියෙන් මෙන්න මේ icon එක පාවිච්චි කරලා
right side එකට align කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ තියෙන activity 1 කියන text box එක ඒකත් ගෙනල්ලා මෙතනින් තියාගමු මේ විදිහට. මේවත් align කරගන්න ඔක්කොම ටික දකුණු පැත්තට මේ විදිහට. එතකොට ලේසි. දැන් මේව ගෙනල්ලා මෙතනින් තියාගත්තා. अभी मे तुम दिना बार एडिट कर तुम दिना फोन सैज फोन अरे फोन गौतम की मीडियम की फोन सैज एडी कर चुटक एडी कर हरी मे गांड एडी कर एक्टिविटी टू की मे हर तीयगा एक्टिविटी थ्री की मे हर तीयगा एक्टिविटी टू की तमिल पार्टी दाला तमिल कर मे टेक्स्ट बुक्स डुप्लीकेट कर कंट्रोल डी प्रेस कर යටින් තියා ගන්න නිකම් බොරුවට ටයිප් කරන්න කාලය ගන්න ඕනේ නැහනේ හරි මේ විදිහට තියා ගමු අදල ඉවරයි අකුරු ටික හරි ලේසි දැන් මේකට දාන්න ෆොටෝ එකක් අනේ මට ෆොටෝ යන්න එපා මම මේ ෆොටෝ එක ගිනවා ඔයාලත් එක් ගන්න ටික ටික කම්මැලි වෙනවා හදාගෙන ආවට හරි මේක මේ විදිහට त्यागे मे पैत को इच्छर वेदगा अभी पुलवा पिछ फॉर्म गील क्रॉप कर क्रॉप कर ला गील मे मुलटम त्यागा पेन मेक मे कैबिन्न मे अतर दंड मुख दर इनसर्ट गया षेप अभी तौर गे षेपे मिन्न मे विद्य दिन मे आगे उड आट मार कर मेम मिथनीट सैज हदागंट बस्ते ऐंगल हदागंड पुलवा मे विद्यट इट बस मैं सुतपाट करनावा अवट नो अवट दिनावा रईट क्लिक करा सेंट बैक मे आगे रईट क्लिक करा आयत पारा सेंट बैक तोटेतना वेडी इवरा त्रिकोण के अल्लाक दागण मिथेंड इंसर्ट गया शेप गया गोण त्रिकोण ईलंगट आम त्रिकोण हरियाणा मेक ऋजिकोण त्रिकोण हरियाणा इंसर्ट सामान्यकान त्रिकोण गांड सामान्यकान त्रिकोण दिखा नम तीन मगे माउस पोन लोग आइसोलेटेड मुखदे हर निकान त्रिकोण दागण मिथे त्रिकोण हदागण वाला मेतन गेलपेन विद्य करा डोटे भावितगल डोटे मे हदागण पुलवा मे गुडा क्लेसिंग कर दागनीवरा यागे फील कलाइक तमिल पाट अवट कलाइक अभी दिने लंगट अब दागा तेना मेतन मे वे षेप मम मे षेप कॉपी कर लगने वील दागा वालक एंड गंड मेक मेली दिन गया कपल दूर इंसर्ट गया रेक्टांगल मे गाणी तीन दिनाम सिलेक्ट कर ला मेतनी फ्रैगमेंट की दिन इट अनावश्य क्या आईन तर मेके पा मे आगे पाट तमिल पाट अवट नैलाट अरा खली दम अलू पाट मे मेवा इराक दागा अंदगा इंसर्ट गया शेप गया अंद मेवा रेक्टांगल इलाट मे आम विद्यट हरवला मेन मेतन सोरी मेन गिनाल तीयागा मेम के मेकत् समपात वेट तीयाग चुट करगला अदागन मिन्न मेम तीयाग हर ईलंगट मे आगे पाट वेनो कद अलू पाट आगे मे हर पाटक देव अवट नो अवट कर दी त्रिकोण इसमें रईट क्लीकला विन टू फ्रंट मे शेप रईट क्लीक करा bring to front කියන එක දුන්නා
හරි. ඊළඟට මේ පැත්තෙන් අපිට දාගන්න වෙනවා ලොකු රෙක්ටැන්ගල් එකක්. සහ මෙතනට සුදු පාට ත්‍රිකෝණයක් ඕනේ. ඉන්සර්ට් ගියා. මෙතනට දාගන්න ඕනේ අර ත්‍රිකෝණී ත්‍රිකෝණය. මෙන්න මෙහෙම ඇඳගත්තා. ඒකේ පාට සුදු පාට කරා අවුට්ලයින් එක අයින් කරා. ඉන්සර්ට් ගියා, ෂේප් ගියා. රෙක්ටැන්ගල් එකක් ගත්තා ටිකක් මහත් එකක් මේ ගන්නට වගේ. එයාව මෙන්න මේ විදිහට හරවලා මෙතෙන්ට සෙට් වෙන්න තියාගන්න. එකම ලයින් එකට එන්න තියාගන්න. සමපාත වෙන්න තියාගන්න. හරි. මේ විදිහට ඇදලා මේක ස්ලයිඩ් එකෙන් එලියටම ගේන්න නැත්නම් කැපුවොත් එහෙම මෙතනින් ඉවරනේ. තැඹිලි පාට කැලේ. ඒ නිසා මේක එලියටම ගන්න ඕනේ. අන්න එහෙම ගන්න ඕනේ. ඊළඟට ඉන්සර්ට් ගිහිල්ලා ෂේප් ගිහිල්ලා අනවශ්‍ය කැලේ ටික වහ ගන්න ඕනේ. කොහොමද වහන්නේ? මෙන්න මෙහෙම වහන්න. මෙයාගේ ඩුප්ලිකේට් එකක් අරගෙන යටින් තියෙන කැලලත් මෙන්න මෙහෙම වහලා දානවා. ඊළඟට මේ තුන් දෙනාම සිලෙක්ට් කරලා මොකද කරන්නේ? ෆ්‍රැග්මන්ට් කරනවා මෙතන. මෙයාවත් එපා, මෙයාවත් එපා, මෙයාවත් එපා, මෙයාවත් එපා. මෙයාට දානවා අර අපි කලින් දීපු තද තැඹිලි පාට. අවුට්ලයින් එක එපා. ෆොන්ට් පේන් එක ගන්න පුළුවන් රයිට් ටික් කරලා ෆෝමැට් ෂේප් එක ක්ලික් කරලා නැත්තම් මෙතනින් ෆෝමැට් පේන් එක ක්ලික් කරලා ඊළඟට ට්‍රාන්ස්පරන්ට් එක චුට්ටක් වැඩි කරලා වැඩි ඉවරයි. එන්න තියෙන අපි බලාගත්ත එක යටින් තියෙන අපි හදපු එක. දහයයි දහතුනයි තව එකක් හදනවද මොකද කරන්නේ? සේක කැමත්ත. ආ හය දෙනා ඉන්නේ හැබැයි මීටින් එකේ. අපි නම් මෙහෙම කරමු. අපි ඊළඟ දවසේ අදමු. කට්ටියත් අඩු වෙලානේ. අපි හදපු ටික ආයෙත් පාරක් බලාගෙනමු. කොහොමද වැඩේ වෙලා තියෙන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා අපි හදපු පළවෙනි ස්ලයිඩ් එක. ඉතින් ගොඩක් සරල දේවල් ටිකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ටෙක්ස්ට් බොක්ස් සහ ෂේප් ඒ වගේම ඉමේජ්. ඊළඟ ස්ලයිඩ් එකට ආවොත් එහෙම ඒකෙත් එහෙමයි ඉමේජ් පාවිච්චි කරලා තියෙනවා මේ ටෙක්ස්ට් බොක්ස් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම ෂේප් පාවිච්චි කරලා තියෙනවා ඊළඟ එකට ආපුවාම ඒකෙත් අපිට ටෙක්ස්ට් බොක්ස් තියෙනවා ෂේප් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් තියෙනවා ෆොටෝස් තියෙනවා ෂේප් තියෙනවා මේ ටිකෙන් එහාට නම් මොන ඩිසයින් එක කරත් යන්නේ නැහැ සර් ෆොටෝස් තියෙනවා ෂේප් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් තියෙනවා ඕකේ යන්න අපි අයියා කෙනෙක් ඉන්නවා එයා පවර් පොයින්ට් එකෙන් අර පොඩි මිනි ගේම්ස් වගේ වහදිනවා ඒ කොහමද එන රැපල් කියලා ගහලා ඇපල් ගෙඩියක් තෝරන්න තියෙනවා ඇපල් ගෙඩිය ක්ලික් කරාම හරි කියලා පෙන්නනවා ආ මම ඒක ඒක animation වලදී කියලා දෙන්නා ඒ animation link කරන්න හරි සර් animation සහ action button කියලා තියෙනවා ඒ action දාලා තමයි කරන්න තියෙන්නේ මම කියලා දෙන්නා අපි ගේම් එකක් හදමු පවර්පොයින්ට් පාවිච්චි කරලා හරි දැන් මට පෙන්වන්න ඔයාලා මේ වෙනකන් හදපො කම්ප්ලීට් වෙන්න ඕනේ නැහැ හදපු ටික වෙන්න ඔව් හදලා නැද්ද කවුරු එකක්වත් අනේතුල ෂෙයා කරලා තියා ෆොටෝස් දැම්මේ නැද්ද ෂේප් විතරයි දා දෙන්නේ ඔව් සර් ෆොටෝස් ටික දාන්න එතකොට මම නම් හැදුවේ එකයි සර් මම පෙන්වන්න නිපුණ නිපුණ ඉස්සල්ල පෙන්වෝ නේද කො බලන්න හොඳයි සර් රවින්දු හැදුවේ නැද්ද සජීවනී හැදුවේ නැද්ද හැදුවා හැදුවා සර් වාගේ ආ කවන්නේ පෙන්වන්න 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 ඉයෝ වාගේ උනාට කවන්නේ මම මේ PowerPoint ෆයිල් එක දාන්නම් WhatsApp group එකට එතකොට ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න මොකද්ද මේ කරලා දෙන්නේ ආ ඔව් පළවෙනි එක අපි බැලුවා ඉස්සලානේ දෙවෙනි ස්ලයිඩ් එක ආයේ වැඩි ටිකක් ඉතුරුයි එහෙමනම් වීඩියෝ එකක් දානවනේ වීඩියෝ එකක් බලලා මේ
ප්‍රසන්ටේෂන් එකක් දාන්නම් ඒකත් බලලා අඩුපාඩු ටික හදාගන්න. අඩුපාඩු කියන්නේ අඩුපාඩු නෙමෙයි මේ ඉස්සරහට කරන්න තියෙන ටික. ඔයාලට ලේසින් කරගන්න පුළුවන් එතකොට. කරන්න තියෙන ෂේප් ටික දාන්න විතරනේ. එඩිට් කරගන්න පුළුවන් එතකොට. හරි. එහෙමනම් මම මේක ෂෙයා කරන්නම් PowerPoint ෆයිල් එක. අද මාර්තු 26 නේ. හරි ඔන්න දාලා තිනවා PowerPoint එකට sorry PowerPoint ෆයිල් එකක් දාලා තිනවා ආ නිපුණ ෂෙයා කරලා තිනවා ආ නිපුණ ඔය ෆොටෝ එක මේ මේ ස්ලයිඩ් එකේ අර කොනටම ගේන්න ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න යා ෆොටෝ එක මේ ෆොටෝ එක ඔයා ස්ලයිඩ් එකෙන් එළියට ගොඩක් අරගෙන තියෙනවා किसी ෂේප් දෙකක් තල්ලු කරා ඉතින්. හරි සර්. සර් මොකද ඉස්සර පෙන්නන්න කිව්වේ? පෙන්නන්න කිව්වේ මොකද්ද? නේද ගන්න මොකද්ද අපෙන්න පෙන්න වීඩියෝ වැඩක් කරන්නේ. මමද? ඔව්. මොකද? ආ. මං කිව්වේ මේ මොකද ගෲප් එකකට දැම්ම කියලා කිව්වේ ප්‍රසන්ටේෂන් එක හදන්න. දැන් මේක දාලානේ තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ ෂේප් තියෙන්නේ කොහමද? හදලා තියෙන්නේ කොහමද? ඒ ටික ඔක්කොම තේරෙනවා ඔයාලට. එහෙමනම් අපි අදට ඉවර කරමු නේද පන්ති? Sir. Okay.